අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් නව රජයේ දින සියයේ වැඩපිළිවෙල දැන් ගිවි යනවා එහි 62 වන දිනේ ඒ 62 වන දිනේ ගෙවී යද්දී එක්සත් ජාතික පක්ෂය පවසන්නේ දින 100න් පසුව පොරොන්දු වූ පරිදි මැතිවරණයකට යා යුතු බවයි නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා ඊට ඉක්මන් නොවිය යුතු බව කෙසේ වෙතත් රටේ ජනතාව නව රජය දුන් පොරොන්දු පිළිබඳව බොහෝ සංවේදී මේ සියලු කාරණා පිළිබඳව දවසේ අප සාකච්ඡා කරන්නට සූදානම් මේ බලය සජීව දේශපාලන සංවාදය. එසේනම් අප හඳුනා ගනිමු අද දවසේ බලයේ දේශපාලන නියෝජනය අප ආරම්භයේදී හඳුනා ගන්නේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. මීළඟට දවසේදී රජයේ පාර්ශවයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය පී හැරිසන් මහතා. मिलंग नियोजन जनता विमुक्ति पेरमुन जनता विमुक्ति पेरमुन देशपाल मंडल सबिक के डी लाल खांत महता देशपाल नियोजन हंदुनागा एक्साइज जाति पक्ष नियोजन कर्मी अमात्य अखिल विराज कार्यवस नियोजन सूदान नियोजन समगिन साका चावट तप सूदान वर्तमान देशपाल वेदिका वे कथा की මේ දින 100 ඇතුළත අපි සුරංගනා ලෝක මැව්වේ නැහැ. අපි දුන්නේ පොරොන්දු දෙකයි. පළවෙනි පොරොන්දුව තමයි මේ රටේ මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරනවා කියන්නේ. දැන් එහෙම නිර්මාණය වෙලා නැහැ. එන ඕන අභියෝගයකට අපි ලෑස්ති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ කරපු අයට දැන් හොඳට දෙනවා. තව දෙයි ඉස්සරහට. එහිදී රාජපක්ෂ පාලනයේ හිටපු ප්‍රධානම පෙළේ පුද්ගලයන් පිළිබඳව තමයි අපි චෝදනා ඉදිරිපත් කරන්නේ. ඒ චෝදනා තියෙන හිටපු ඇමතිවරුන්ට දඬුවම් දෙනවා වෙනුවට වරුන්ට වාහනයි තෙලුයි දෙන තත්ත්වයට අනුපත් වෙලා තියෙනවා. වහාම මහින්ද කැඳවන්න ඕනේ කියන එක දැන් අපිට පේනවා. නුගේ කොට රැස්වීම තිව්වට පහ වෙනද කියනවා දින 100ම ඕනේ නැහැ මේ ආණ්ඩුව 200ක් ගියාම මොකද දැන් හොරගල්ලා ඉදිනවා. ඒ නායකයා එනවට දැන් බයයි. ඇයි අපි බය වෙන්නේ? අපි ජනාධිපතිවරණේ දින්න අපි ඊළඟ පින්බට යන්න ඕනේ. පාර්ලිමේන්තු මැතිවර අප්‍රේල් මාසේ අග වෙනකොට අනිවාර්යයෙන්ම විසිරුවහන තත්ත්වයක් අද තියෙනවා. අපි මොන ක්‍රමයකට මැතිවරණේ තිබ්බත් mantriවරු 115ක් ගන්න අපි වැඩ කරන්න ඕනේ. මොකද මේ ජාතික ආණ්ඩුව කියලා කියන්නේ ආණ්ඩුවේ අමත දූර 50යිලු ඒකෙන් 25ක් UNP-ට ඊළඟ 25 ශ්‍රී ලංකায়ට දැන් 25ට එන්නේ කවුද? කෙහෙලිය රඹුක්වැල්ල ගාමිණි ලොකුගේ වඳුල ගුණවර්ධන මර්වින් සිල්වා මොකද වැට්ටුවේ ඒකනේ දැන් හැදෙන්නේ ආයේ ජාතික ආණ්ඩු කතාවක්කට මුලපුරලා තියෙන්නේ විපක්ෂයට විලංගු දාගන්න මේක වෙස්වලාගෙන එන ගුණ්ඩුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමයි එක්සත් ජාතික පක්ෂයේ නායකතුමයි අද දේශපාලන විවාහයක් ඇති කරගෙන තිබෙනවා එක එක පුද්ගලයෝ හදනවා මේ දේශපාලන විවාහයේ දික්කසාද කරා කවුරු මොන දේ කිව්වත් මේක දික්කසාද වෙන විවාහයක් නෙවෙයි ඒ කතාව වෙන කාරණා එලෙසමද මේ පිළිබඳවයි අද දවසේ සාකච්ඡා කරන්නට අප සූදානම් වන්නේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කතා කරන්නට බොහෝ කාරණා තිබෙන නිසා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය කියන මාතෘකාව තුළ අද බලයේ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන්නට අප සූදානම් ඔබටත් මේ සංවාදයේ විවෘතයි දෙවන සංවාදාත්මක වටේ සිට 0112444555 දුරකථනයෙන් 0112444555 දුරකථනය අප සාකච්ඡාව ආරම්භ කරමු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් මහතාගෙන් ඔබතුමන්ලාගේ පක්ෂය හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ ඉදිරිපත් වේ යුතුයි කියන කාරණයට බොහෝ දැඩිව පෙනී සිටිනවා මේ උත්සාහ කරන්නේ එතුමව ගේන්නද එහෙම නැත්නම් ඔබේ පක්ෂය නැවත ගමනකට එකතු කරගන්නද ඔව් සුදේ බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන ඔබ අසූ ප්‍රශ්නෙට විශේෂයෙන්ම ජාතික නිදහස් පෙරමුණ අපේ පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් යම්කිසි ප්‍රතිපත්තියක ඉඳන් වැඩ දේශපාලනය කරපු අය. ඒ නිසා ජනාධිපතිවරණයෙන් එතුමා පරාජයට පත් වුණා කියලා අපේ ප්‍රතිපත්තිය හෝ අපි කියපු කතාවල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ ප්‍රතිපත්තිය මත අදත් ඒ විදිහටම ඉන්නවා. ඒ නිසා අපි දකිනවා නැවත මේ රටේ මේ දින 100 ආණ්ඩුවේ දින 60ක් ගෙවිලා යද්දී මේ දකින්න තියෙන දේ මේ අහන්න තියෙන දේවල් එක්ක දිනෙන් දින මහින්ද රාජපක්ෂගේ වුමනාව අද රටට දැනෙමින් පවතිනවා. ඒ අවශ්‍යතාවය අද දැනෙමින් පවතිනවා. ඒ නිසා ඒ වෙනුවෙන් මේ රට නැවත බෙදුම්වාදයට ගිලගන්න ඉඩ දෙනවා නම් මේ රට නැවත විනාශකාරී තැනකට ගෙන යන්න හදනවා නම් ඒව වැළැක්වීම වෙනුවෙන් අපි හිටපු මේ ප්‍රතිපත්තිය මත ඉඳන් ඒ ගමන යන්න අපි සූදානම්. නමුත් සුදේව දැන් වර්තමාන ආණ්ඩුවේ දින 100න් දින 60ක් ගෙවිලා ඉවරයි. මේ ආණ්ඩුව මොකද්ද කිව්වේ?
එක පැත්තකින් යහපාලන උදා කරනවා කිව්වා අනිත් පැත්තෙන් මහලුකුවට ශාල මෙගා ඩීල් පිළිබඳව සාකච්ඡාවක් කළා හැබැයි දින ඊට පස්සේ යහපත් ප්‍රතිසංස්කරණ ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළා මැතිවරණ කමේ ගැන විවිධ දේවල් ගැන ගොඩක් කතන්දර කිව්වා ඒ දින 100ක් ඇතුලේ මවව්ව මහා විශාල සුරංගනා ලෝකයක් හැබැයි දැන් මේ දින 100ෙන් දින 60 ගෙවිල යද්දී ඒ සුරංගනා ලෝකය පොඩ 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 දිය වෙලා යන මට්ටමට පත් වෙලා තිබෙනවා හැබැයි ඒ වෙනුවට අපිට අපි දකිනවා අපේ රට දිහා එක එල්ලේ කුරුමානමක් අල්ලගෙන හිටපු විශේෂයෙන් 2007 යුද්ධය ආරම්භ වෙද්දිම එතෙන් සිට මේ රට ගිල ගැනීම සඳහා බලාගෙන හිටපු ඒ වගේම මේ යුද්ධය කරන නායකින්ව දඩයම් කිරීම සඳහා බලාගෙන හිටපු බලවේග එලෙසම අදත් ක්‍රියාත්මක වෙනවා තමන්ගේ වුමනාව නීතු කරගන්න. ඒක අපි දකිනවා මේ ආණ්ඩුව ඇතුළමුත් පැන නැගිලා තියෙනවා. එදා ආණ්ඩුව තුලින් කරගන්න අමාරු වුණා උත්සාහ දරවුවා නමුත් අමාරු වුණා. දැන් මේ ආණ්ඩුව වටලා මේ ආණ්ඩුව තුල ආණ්ඩුවත් යොදා ගැනීමෙන් මේක කරනවා. දැන් බලන්න අද දිනමින පත්‍රය ගත්තාම ගෝටා අත්තඩංගුවට ගන්න පරීක්ෂණ කඩිනම් කරන්න. මෙතන වැදගත්ම තීන්දුව තමයි ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුව කරයි. එතකොට පළවෙනි දේ තමයි ජාතික විධායක සභාව. වික්‍රමබාහු කරුණාරත්න මහත්මයා කියන විදිහට ජාතික විධායක සභාව කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජයග්‍රහණය කිරීම සඳහා පත් කරපු දේශපාලන බලවේගයන්ගේ එකතුවක්. ඔහු ඉතා පැහැදිලිව ඒක ප්‍රකාශ කළා. එතකොට ඒ දේශපාලන බලවේගයන්ගේ එකතුවක් කොහොමද ඒකමතිකව තීරණය කරන්නේ මිනිහෙක් අත්අඩංගුවට ගන්න? මොකද ඒ කට්ටියට තියෙන බලය ජාතික විධායක සභාවට. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම දැන් මේ සිද්ධිය ගත්තාම දැන් මුලින්ම මවලා පෙන්නවා මේ අවන්ගාඩ් සිද්ධිය පාවෙන අවි ගබඩාවක් තියෙනවා කියලා. තවත් විනාඩියක් තියෙනවා. හරියට විනාඩියක් තියෙන්නේ. මම ඊළඟ වටේ දිත් කියන්නේ පාවෙන අවි ගබඩාවක් තියෙනවා කියලා තමයි මේක පෙන්වන්නේ. පෙන්ලා පත්තරවල සිරස්තල පුරවව ලොකුවට පොල් ගෙඩි අකුරෙන් පෙන්නවුවා ඔන්න පාවෙන අවි ගබඩාවක් අල්ලගත්තා කියලා. ඒක ගැට ගහන්න හැදුවේ අර හමුදා කුමන්ත්‍රණයක් කියන කතාවට. මොකද ඒ කාලේ කියාගෙන හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයා පෙරදුනා. පෙරදුනාම හමුදා කුමන්ත්‍රණයක් කරන්න ලෑස්ති වෙලා හිටියා. ඒකට මේ ගෙනියපු අවි දෝමේ ගාල්ලේ තිබ්බේ. ඒ කතාවට තමයි ගැට ගහන්න හැදුවේ. හැබැයි ඒක හරි ගියේ නැහැ. ඒක ඉතා පැහැදිලිව ආරක්ෂක අමාත්‍යාංශයේ අවසර මත ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයේ සහිතව පවත්වාගෙන ගිය ආයතනයක්. අනික මේ විදිහටම මීට කලින් රණවිරාජා කියන ආරක්ෂක ලේකම්තුමා හිටපු කාලේ එතුමා මේ විදිහට අවි පාවිච්චි කිරීම සඳහා අවසරය ලබා දීලා තියෙනවා. චන්ද්‍රානන්ද ද සිල්වා ආරක්ෂක ලේකම්තුමා හිටපු කාලේ එතුමා මේ විදිහට වනජීවි දෙපාර්තමේන්තුවේ ඒ ආරක්ෂකයන් සඳහා මේ විදිහට අවි මුදා හැරලා තිබෙනවා. එනිසා මේක ආරක්ෂක ලේකම් කියන තනතුකට ඒ නෛතික ප්‍රතිපාදනයන් ඔස්සේ තමයි මේක කරන්නේ. එතකොට මේකේ විශාල අවශ්‍යතාවයක් තියෙනවා. මොකක්ද ඒ අවශ්‍යතාවය? ඔබ දන්නවා 2007 වෙද්දී අවසන් කරා ශ්‍රී ලංකාව අවට මුහුදේ ඇමරිකානු නැව් තුනක් නවත්තලා තිබුණා. ඇමරිකානු නැව් තුනක් ආයුධ සහිතව. එතකොට මේකත් එක්ක රටට විශාල ආරක්ෂක තර්ජනයක්. මොකද ඒ වෙලාවේ යුද්ධයක් පැවති මොහොතක්. ඒ ආරක්ෂාවේ සියලු තර්ජනයන් හිතලා ඒ වගේම අනිත් පැත්තෙන් රටේ විශ්‍රාමික විශාල හමුදා සෙබළුන් ප්‍රමාණයක් එනවා. ඒ සෙබළුන්ගේ අවශ්‍යතාවයන් ගැන කල්පනා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. හැබැයි වර්තමාන ආණ්ඩුව මොකද්ද කරන්නේ? තමන්ට දඩයම් කරන්න ඕනේ කෙනාව දඩයම් කරන්න ඌමනා වුණාම හරි දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එතුමා නැවත දේශපාලනයට එන ලකුණු පහල කරනවා. එතුමා ජනතාව ආදරෙන් වැළඳ ගන්නවා. ජනතාව එතුමාව පිළිගන්නවා. කොතෙන්ද ගියත් දහස් ගණන් ජනතාවක් ස්වේච්ඡාවෙන් ඒකරාශී වෙනවා. මේක දැකලා මේක මේ එන බලවේගය හොඳින් හරි නරකින් හරි මට්ටු කරන්න ඕනේ කියලා කල්පනා කළා තමයි මේ ලකලෑස්ති වෙන්නේ. ඒ නිසා මේක ඇත්තටම ඉතා පැහැදිලිව යහපාලනය කියලා කිව්වට යහපාලනය නෙවෙයි. අද ඇත්තටම මර්ධන පාලනය පටන් ගනිමින් තමයි මේ දින හවස මේ දින හැට ගෙවෙන්නේ. යහපාලනය වෙනුවට යමපාලනය හරියටම දැන් ස්ථාපිත කරන්න තමයි මේ ලකලෑස්ති වෙලා ඉන්නේ කියන එක අපිට ඉතා පැහැදිලි. හර්සන් නැමැතිතුමනි මෙතුමා කාරණා ගණනාවක් කිව්වා. එතුමා කියපු කාරණා සංශෝධනය කරලා සංක්ෂිප්ත කරලා ගත්තොත් එතුමා කියන්නේ දින 100ේ සුරංගනා ලෝකයේ දින 60ක් විද්දී මේ වෙනකොට දී වෙලා යමින් පවතිනවා කියලා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අද
බලය වැඩසටහනෙන් අපිට කාලයකට පස්සේ එකතු වෙන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් හිරු ටීවී ආයතනයට ඒ වගේම අපි දන්න අඳුරන මිත්‍රයෝ කීප දෙනෙක් මුණ ගැහිමත් ඒ පැත්තකින් සතුටක් ඒ කොහොම වෙතත් විශේෂයෙන්ම සුදේව පහුගිය ජනාධිපති මැතිවරණය ගත්තොත් ඔය කියන සුරංගනා කතා නෙමෙයි තිබ්බේ මේ ජනාධිපති මැතිවරණේ රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් රාජ්‍ය බලය සියලු දේය දෙව්වා කොච්චර යදෙව්වද කියනවා නම් තාමත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කෝටි ගානක බඩු තියනවා බෙදන්න කගෙනාපු ගමේ මිනිස්සු බඩගින්නේ ඉන්නවා කණ්ඩ බොණ්ඩ නැතුව හැබැයි රාජපක්ෂ මහත්තයා හිතුවා ඡන්ද එනකොට මේවා දුන්නහම තමයි මේ අපිට මේ ඡන්ද ටික එකතු කරගන්න පුළුවන් කියලා එච්චර දේවල් කරලත් ගියේ ජනාධිපති මැතිවරණේ ජයග්‍රහණය කරගන්න බැරි වුණා පළවෙනි වතාවට ජනාධිපති මැතිවරණයකදී බලේ හිටපු ජනාධිපතිවරයෙක් පරාජය වෙච්ච අවස්ථාව මේට ඉස්සලා මේ රටේ එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි අන්තිම මොහොතේ මැතිවරණ ප්‍රතිපලය නවත්තන්න මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රතිපලයට බලපෑම් කරන්න අන්තිම මොහොතේත් උත්සාහ කෙරුවා. ඒවා අග්‍ර විනිශ්චකාරවරයා ගෙන්න ගත්තා ගෙදරට. ඒ වගේම හමුදාපතිවරු පොලිස් ප්‍රතිවරයා මේ සියලු දෙනා ගෙන්න ගත්තා. ජනතා තීන්දුවට පයින් ගහලා ආපහු සැරයක් බැලුවා. මේක හමුදා බලයකින් නවත්ත ගන්න පුළුවන්ද කියලා තව අවුරුද්දක්. හැබැයි ඒකට මේ රටේ ජනතාවගේ ජනමතය පාගලා දාන්නත් උත්සාහයක් යෙදුවා. ඒකට ඒ එහෙමයි බලේ රකගන්න බැරුවේ. පහුගිය දවස්වල සුදේව මොනාද මේ කතා මේ රාජපක්ෂලාට විරුද්ධව පත්තරේට ලිව්වනම් පහුවදාට අතුරුදහන්. එහෙම නැත්තම් සුදු වෑන්නේ කරන් ගියා. ඔබ වගේ මාධ්‍යවේදීන්ට අද නිදහසේ කතා කරන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. එහෙම මාධ්‍යවේදීන් කොච්චර කතා කරන්න අවස්ථාවක් තිබ්බේ නැද්ද කියනවා අදටත් සමහර අය ගිහිල්ලා ඉනෝ දැන් තමයි ඒගොල්ලෝ රටට එන්නේ. එයාට සමහර මාධ්‍ය එක්නැලිගොඩලට අද වෙච්ච දෙයක් නැහැ. හිටපු අග්‍ර විනිශ්චකාරවරයා කියනවා එක්නැලිගොඩ මේ අර රටේ දැක්කා මේ රටේ දැක්කා කියලා. සමහර ඇමතිවරු කිව්වා මේගොල්ලෝ ඉන්නවයි කියලා. කො? ඒගොල්ලන්ට වෙච්ච දෙයක් නැහැ. සමහර තැන්වල මම එකක් කියන්නම්. බැරි වෙලාවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ජනාධිපති මැතිවරණයෙන් පැරදුනා නම් අද ඉන්නේ මහ පොළවේ අඩි 7ක් 8ක් යට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නේ මහ පොළොවේ යට. එහෙමයි තත්ත්වය උදා වෙලා තිබ්බේ. මේ කියන සුරංගනා කතා නෑ. මේක හිතන්න එපා සුදේව බන්දේසිය තියලා දුන්නයි කියලා. මේ ඒ වෙලාවේ දැක්කද අපිට රැස්වීමක් තියාගන්න තැනක් දුන්නේ නෑ. අඩු ගානේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පස්සෙන් එළවපු හැටි. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පක්ෂෙන් එළවපු හැටි. එහෙම කරලා ඉතාමත්ම අමාරුවෙන් මේ රටේ මේ මැතිවරණේ ජයග්‍රහණය කරුවේ ජනතාවගේ යහපත. ඒ විතරක් නෙවෙයි මේකේ හොඳම තීන්දුව දුන්නේ මේ රටේ උගත් බුද්ධිමත්තු මහින්ද රාජපක්ෂ මහත්තයාගේම ආණ්ඩුවේම රස්සා ගත්ත ඒ පාලන කාලේ හිටපු උගත් විද්වත්තු විශේෂයෙන්ම රාජ්‍ය සේවකයෝ පළවෙනි තීන්දුව දුන්නා පළවෙනි වෙඩිමුරේ පත්තු කරු මේගොල්ලෝ. ඒගොල්ලන්ට තමයි මේක දැවුනේ මේ රට යන්නේ කොහාටද කියලා. ඒක තමයි රාජ්‍ය සේවකෝ තීන්දුවක් ගත්තේ මේ ආණ්ඩුව වෙනසක් කරන්න ඕනේ කියලා. ඒ පණිවිඩෙත් එක තමයි රටේ මතය ගොඩ නැගුණේ. ඒක නිසා ඒක තාමත් වැදගත්. මොකද නිකන් ගමේ මිනිස්සු මේ ටොපියක් සීනි බෝල දීලා හැලිවලන් ටික බෙදලා ඉවරලා පරිප්පු ටික බෙදලා ඉවරලා රිදි කෑල්ල බෙදලා කොච්චර කැත විදියට දේශපාලනය කරේ. සුදේව සිල් රෙදි බෙදුවා. මේ සමහර ආණ්ඩුවේ දේශපාලඥයෝ ගිහිල්ලා සිල් රෙදි ටික බෙදුවා පන්සලට දීලා. පොය දවසේ බුදුහාමුදුරුව ඇපේට තියලා තමයි උපාසකම්මලාගේ ඡන්ද ගත්තේ. එහෙම කරලා මේ ආණ්ඩුව දිනන්න උත්සාහ කෙරුවේ. මම අහනවා සුදේව අද මොකද්ද වෙලා තියෙන්නේ? අද ආණ්ඩු පහුගිය ආණ්ඩුවේ හිටවු මැති ඇමතිතුරු පාර්ලිමේන්තුවට යනකොට වැටියන්නේ අල්ලස් කොමිසමට. මොකද ඔක්කොම එනවද එහෙම? නෑනේ. ඒගොල්ලෝ වැරදි කරපු අයට දඬුවම් දෙන්න ඕනේ. අපිට දිගින් දිගටම කිව්වේ මේ මැතිවරණේ ජනතාව සහ උගත් විද්වත්තු ඔක්කොම ඉල්ලුවේ හොරුන්ට දඬුවම් දෙන්න. ඒක තමයි මේ රටේ රාජ්‍ය දේපල සම්පත් මම නෙමෙයි කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා ෆයිල් තියෙනවා කියලා කිව්වා. කොහොම ඇයි ෆයිල් තියාගත්තේ? එහෙනම් ඒ වෙලාවේ දාණ්ඩේපේ වැරදි කරපු කෙනෙක් ඉන්නවනම් මේ දඬුවම් දෙන්න කියලා. ෆයිල් තියෙනවා කියලා ඒ විතරක් නෙමෙයි එතුමා කිව්වා සිලිසිලි බෑග් එක ගෙනාපු එකා දැන් යන්නේ කෝටි ප්‍රකෝටි වෙලා කියලා. එහෙනම් දන්න කොහෙන්ද මේ සල්ලි? මේ රටේ සල්ලි නේද? ඇයි මේ හොරකමට ඉඩ දුන්නේ? අවසන් කරන්න. රටේ නායකය හැටියට ෆයිල් තියාගෙන ඒගොල්ලෝ නිකන් දාන්නෑල්ලේ ඉත්තෝ එහෙට මෙහෙට කරනවා වගේ කරන්නද බලාපොරොත්තු වෙන්නේ? දැක්කද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එළියට බැස්සට පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියාගන්න දුන්නේ නැහැ. කීපලකට මාරු කෙරුවද ඒක? වෙන වෙන නම් වලින් දාලා තමයි එදා මාධ්‍ය සාකච්ඡාවක් කියලා රටට පණිවිඩයක් දුන්නේ.
महिंद राजपक्ष महत्तर मे की जनमते तिब्बण मे आदर तिब्बण मे वेल तिब्बण मेच्चर बलयाक्ति तुम जनाधिपति कर लक्ष हतरा मार की वेड़ चंदे मेरटे महाजनता चंदेला या पराजित देशपालज्ञ कटिटे प्रतिक्षेप कर अभी मे कोडाने तुम्हें विदेशी रटवलोट पावदे मैकाख्यान सुदेव मे आंड किसीम विधिट रटे रणवीरवा राजपक्ष महत्व गोटाबे महत्व विदेशी रटवलोट अभी गेन एगोला दंडवा मे रटे नीति अनु दंडवा विशा विदेशी रटवलोट गेनिया अभी किसीम दवस मे रटे रणवीर गेनिया नेह गेनिकर मुस्तुति जनता विमुक्ति पुरम ने लालकांत मंत्री तुम्हारा अवस्था मंत्री तुम इकपेत्तकिन जनता विमुक्ति पुरम विधायक सभा नियोजन जातिक विधायक सभा तव पेत्तकिन जनता विमुक्ति पुरम वेदिकावे रजे दडिव विवेचने इकपेत्तकिन नियोजन अनिपेत्तकिन विवेचने मुकद्दमे मेहमय मम ओकटत उत्तरयक देन्नम इसलम हुंगा दवसकिन पले वेडसरण राय मेदन चांदिन पस्से नव चांदिर कलिन समारावस्थावलाव प्रधान कारण तम दें अपे रटे महिंद राजपक्ष पालन अट प्रतिविरुद्ध हितपु समाज जनता पुरवेसियो प्रधान वशेम मे समाज विनस्कं इल्ला सिटियानी समाजे प्रबल विनस्कं इल्ला सिटी मक तिबुना सह दनुत्तियनो अबे तीनो वागे मेकने वेन्ने 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 वागे हंगीमक मेवेनकोट अविल तेन इतने एक मट इसलपोट कील मैं प्रश्न एना अदरटे प्रधान प्रश्न को समाज परिवर्तने को कील प्रश्न दे जनवरी मसे अटवन वेच देशपालन विनस्कमे दिगपल अपे पुरवेश तेरुंगनकम तिबेन एक तनिवचन की मेतन प्रबल देशपालन परिवर्तने ने हूं प्रबल देशपालन परिवर्तन एक्ना जनवरी अटवे निधा मेतन प्रबल देशपालन परिवर्तने अक्ने न्याय किया लोके किसी तनक प्रबल देशपालन परिवर्तने नोवी प्रबल प्रबल समाज परिवर्तन सिद्धवेला अन्या प्रबल देशपालन परिवर्तने की पश्चिमय प्रबल समाज परिवर्तन गलागने अरक पिटी पश्य समाज परिवर्तन ऐसे नोवी वेला दंग देशपालन विद्या फ्रांस विप्ल प्रबल समाज परिवर्तने एक पंत तव पंत बल रूसियन विप्ल प्रबल समाज परिवर्तने अरे इतना देशपालन परिवर्तने एक प्रबल समाज परिवर्तन लोके मेतन अड़ता मीदा हेत्ते तरंग अरे एक खंडाएम की तव खंडाएम कटो बल मार अतन इक पंत तव पंत एक लोक तीन प्रबलम देशपालन परिवर्तन कील की पंति कथा पेतको इक खंडाएम की तव खंडाएम कट बल मारना हेत्ते इतना हेत्ते बलटा आंड हों हो नरको अभी विवेचन तीय या पद यमकरा बोलवा अरे वृत्तावा अभी विवेचन तीन वेच देनो समाज की पतिनो पसर की पति अभी नहीं अभी ఈ ఖండాయమకి ఖండాయమకట మారునామత్ యం పరివర్తన యక్తియరు ద 94 గత్తొత్ చంద్రకా కుమార్ దుంగ మెత్తినేనకొడ 77 తరం ప్రబల దేశపాలన పరివర్తన యక్కునే నహ నమూత్ ఈట వడ తీవ్రతావెన్ అడు ఉనత్ యం పరివర్తన యక్కున ద మెతన మొగద సుదే వేలాది అపిట ఆండువ పాలనయక్ ఇవర కరగన్న ఓనకమ తిబ్బా రటే జనతా ద అపిట తవత్ తీయన ఐ మేక్ ఇవర నతి నిసా इतकोट दें मेक इवरकर आंडू इवरकर पार्लमेंट इवरकर अरे तीन पालने पार्लमेंट इवरकर इलाटे नायक इवरकर मेदेन आई चंद दिखी हेत्तर कालिंग आंडूर नायक अतिवरा पार्लमेंट अतिवरा मेकेमने तीन वटपीटा वेतुले नायक अपराधा इक चंदे ये नायक मूलिक आंडू अपराधा तव चंदे इतकोट अपीट सामज मैं सरगणी सद चंद देख संबंध करगण वेला अरे एक आवा अरे एक मेरे सरगत्ता इतने अर्धे आई नहीं मीटर सी अद्वान पणहद्दू दिन जनता को दिन कानून को नैन मुकुद
ඉතින් මොකුත් දෙන්නේ කොහොමද? ඉතුරු මීටර 100ක් දුවන්න ඕන. නැතුව දිනුම් කණු එන්නේ නැහැ. ඔබ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුව වෙනස් වෙති කියලා. පාර්ලිමේන්තුවත් වෙනස් වෙන්න ඕන. නමුත් කැබිනට් එක මේ වෙනකොට වෙනස් වෙලා නැති තියෙනවා. ඔව් වෙනසක් තියෙනවා. මම දැන් එතෙන්ට එනවා. හරි. ඊළඟට බලන්න එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සහ තවත් ඡන්ද වලින් බලයට ආපු ජනාධිපති කෙනෙක් ඉන්නවා. එයා දැන් ශ්‍රී ලංකාවේ කේ නායකයා. එතන පහුගිය කාලය තුල වංචා දූෂණ වලට දඬුවම් කරන දේශපාලඥයෝ කවුද කියලා අපි හිතගත්තොත් ඒ පාලනය හිමි අය. ඒකේ නායකයා ජනාධිපතිතුමා. එතන ජනාධිපතිතුමා පරීක්ෂණ දාලා තමන්ගේම පක්ෂයේ මේ ඉන්න බලවත් ටිකට මොනා හරි සුද්ධයක් දෙයිද? එහෙම හිතන තරම් ජනතාව මෝඩ වෙන්න ඕනේ නැහැ. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්වලින් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරු ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඒ අයගේ බහුතර කැමැත්ත නැතුව අග්‍රාමාත්‍යතුමාට ඉන්න බෑ. ඔහු එක්සත් ජාතික පක්ෂ නායකයා. හරි. ඒතර අග්‍රාමාත්‍යතුමාට පුළුවන්ද අතපය දිග ඇරලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරකම් වංචා දූෂණෝ සමාජයේ කතා කරන්නේ මේ ප්‍රශ්නේ ලොකුවට ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒත් බෑ. ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඒ අයගේ පක්ෂ නායකයා මැදිහත් වෙන්නෙත් නෑ. එක්සත් ජාතික පක්ෂ නායකයා වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් අතපය දිග ඇරලා මේ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න බෑ. මොකද ඒ අය මත පවතින අගමැතිකමක් මෙතන තියෙනවා. එහෙනම් මෙතන සම්මුතියක් නැතුව යන්න බෑ. අවසන් විනාඩිය ඔබතුමාගේ සම්මුතියක් තියෙනවා. එහෙනම් මේ තියෙන මොකක්ද? සම්මුතියක් සහිත දේශපාලනය. සම්මුතියක් සහිත දේශපාලනය. එහෙනම් ඒකේ අනිත් ඒවාත් සම්මුතිය වලට එනවා එතකොට. නැවිල යන්න බෑ. එහෙනම් මේ තියෙන්නේ ප්‍රබල දේශපාලන පරිවර්තනයක් නොවුණු හරියට අර සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙන අතරමැදි කාලේ වගේ නොනගතේ කාලයක් වගේ එක තැනකින් තව තැනකට මාරු කරගන්න කාලයක්. හරි. මේක ඇතුලේ මහ ලොකු දේවල් වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ මේ 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 තියෙන සංයුතිය. හරි. එකක් මත අනෙක තියෙන. ඒක නැතුව මේක තියෙන්න බෑ. මේක නැතුව ඒක තියෙන්න බෑ. පූර්ණ බල වෙනසක් මෙතන අවසන් කරන්න අවශ්‍ය සාර අර මගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ නොනගත කාලය තුලද නියෝජනීය විවේචනය දෙකම කරන්න ඕන. දැන් අපි කරන වැඩේ මේකයි මෙතන තියෙන්නේ. අපි එකක් ආණ්ඩුවට සම්බන්ධ නොවි වැඩවලට සම්බන්ධ වෙන ක්‍රමයක් හදාගෙන තියෙනවා. ආණ්ඩුවට සම්බන්ධ නොවි වැඩවලට සම්බන්ධ වෙන ක්‍රමයක්. හරි. ඒක සමාජය අපෙන් ඉල්ලුවා. ඔයගොල්ලෝ මේ එළියෙන් කෑගගම ඉඳලා හරියන්නේ නැහැ. මේ වැඩ වලින් යම් ප්‍රමාණයක් කරගැනීමට අදාළ මැදිහත් වීමක් අවශ්‍යයි. හැමදාම විවේචනය කර කර ඉන්න කණ්ඩායමක් වෙනකොට මැදිහත් වෙන කණ්ඩායමක් විදියට. ඒතර අපි මැදිහත් වෙන කටයුතු කරන එක අපි එතකොට ඇතුලේ ක්‍රියාවලිය එළියේ ක්‍රියාවලියකුත් තියෙනවා. ඒතර අපිට මේ මේ මේක දෙආකාරයක ක්‍රියාවලිය ඒ දෙආකාරයෙන්ම මැදිහත් වෙන්න දැන් අපිට ඉඩක් අපි මේකෙන් හදාගෙන තියෙනවා. ඉතින් අපිට විචනක් තියෙනවා මේක යහපත් දේවලුත් තියෙනවා. ඉතින් අපි කල්පනා කරන්නේ මේකයි කෑල්ලක් ඉවර කරා ඉතුරු කෑල්ලක් ඉවර නොකර සම්පූර්ණ නොකර අදාළ සමාජ පරිවර්තනයට ඉඩ හදාගන්න බෑ. මෙතන දැන් සම්මුතියක් තියෙනවා. ස්තුතියි. හැමතුමනි මෙතුමා කියන කාරණෙත් එක්ක මේ සියල්ලම තුණු කාරණත් එක්ක මෙතුමාලා කියන්නේ වෙනසක් වුණාට ඒක සම්පූර්ණ වෙනසක් බවට පත් වෙලා නැහැ කියලා. සුදේව දැන් මෙතුමා මත් මේ අපේ ලාල්කාන්ත මේ මන්ත්‍රීතුමත් කිව්වා වගේ අර මේ දෙයාකාරයක මේ දෙයාකාරයක් ගැන එතුමත් කිව්වා. ඒ වගේ දැන් අර මේ මේ සුදේව දැන් පසුගිය ආණ්ඩුවේ තිබුණ මේ කොටිම කියන රාජපක්ෂ රෙජීමේ තිබුණ බරපතල මිනිසුන්ට තිබුණ වෙනසක් කරගැනීමේ ඌමනාව නිසා තමයි මේ මේ කවදාවත් නොවිවිරු ආකාරයට මේ මේ අමුතුම පන්නේ ක්‍රමයක් බිහි වුණේ. අර මෙතුමා කිව්වා වගේ ජනාධිපතිවරයෙක් කවදාවත් පැරදිලා නැහැ ජනාධිපති බලයත් එක්ක. ඊට පස්සේ දැන් මේ මැතිවරණයට යද්දී අමුතුම හැඩය කරන එක එක්සත් ජාතික පක්ෂය ආවා, මේ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ මහලේකම්වරයා ආවා, ජනතා විමුක්ති වේරමුණ සිවිල් සංවිධාන මේ ඔක්කොම එකතු වෙලා මේ ඇයි එකතු වුණේ මේ එක 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 පොදු හතුරයි හිටියේ. කියන්නේ රටේ පොදු හතුර වෙලා හිටියේ, ජනතාවගේ පොදු හතුර වෙලා හිටියේ රාජපක්ෂ රෙජීම ආණ්ඩුව. ඒ ආණ්ඩුව ගෙදර යවන්න ඕන කියන තැන හිටියා, ඔක්කොම එතනට ආවා, දැන් ආණ්ඩුව ගෙදර යවුවා. එතකොට අර මිතුමා කියනා වගේ එකපාර මේ මේ විශාල මේ මේ අර විප්ලවයක් කරන්න බෑ අපිට. හේතුව මේ මේ පාර්ලිමේන්තුව හැදිලා තියෙන හැටි, විධායක බලය, එතකොට මේ සුළුතර ආණ්ඩුවක් ප්‍රථම වතාවට තියෙනවා, 34 ගානක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඉන්නේ. ඒ වගේම මේ අර කිව්වා වගේ අපි පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ මේ බහුතරය තවත් කොටසක් එකතු කරගෙන මේ මේ අමුතුම ආකාරයකක් තියෙන්නේ. හැබැයි
මේ මෛත්‍රීපාල සිසේන මැතිතුමා ශ්‍රී ලංකා දාස්පක්ෂ ජනාධිපතිවරයා වුණා කියලා කිසි විටගත් මේ අර හොරුන්ට දූෂකයන්ට මංකොල්ලකාරයන්ට කිසිම ඒ ඒ චාන්ස් එකක් දෙන්නේ නැහැ. ඒ නිසානේ මේ දැන් ඒ වගේම අර මෙතුමා කියන වගේ අර මේ මේ දැන් මෙතුමා මම දැක්ක කිව්වා යුද්ධ කරපු නායකයන් දඩයන් කරනවා කියලා. යුද්ධ කරපු නායකයෝ දඩයන් කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නු. 2010 මේ මැතිවරණයට ජනාධිපතිවරණයට එතුමා එක තරග වැදූ පමණින් එතුමා ඇතුළට දැම්මා. ඉතාලම නිර්දය ලෙස නිඳිත ලෙස ඇතුළට දාලා සිරගත කරා මේ යුද්ධේ යුද්ධයක් ජයග්‍රහණය කරපු නායකත්ව දුන්න හමුදා නායකයාට. එතකොට මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන මේ එහෙම දඩයන් කරනවා නම් එහෙම පලි ගන්නවා නම් මෙහෙම නෙමෙයිනේ බඩු ටික ඔක්කොම ඇතුළට දාන්න එපා. අපිට ඕන නම් අර මේ ඕන විදියට ඔක හදන්නත් පුළුවන් නේ. ඇත්තම කියනවා නම් මේ පහුගිය කාලේ වෙච්ච ඒවා හැටියට මේ දැනුත් ඕන නම් එහෙම කරන්න පුළුවන් නේ. අර මොනවාද අර කන්න ඕන නම් මේ කබර ගොයක් තල ගොයක් කරලා කන්න පුළුවන්. හැබැයි අපේ න්‍යාය නෑ සුදේව. අපි මේ නියම අර යහපාලනේ අගයන ආ නිකන් පලි ගැනීමේ චේතනාවක් නැතුව මේ 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 වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා මේක අමුතුම හැඩයක් අමුතුම පන්නේ පාලනයක්. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ අපිට ලොකු විපර්යාසයක් කරන්න බැරි. ඒක නිසා තමයි අපි අර දින 100ේ වැඩ පිළිවෙලට කිව්වා වගේම මේ මැතිවරණයට යන්න හදන ඉක්මනට ආපහු අර මිතුමත් කිව්වා වගේ ආපහු පාර්ලිමේන්තු මැතිවරණයට ගිහාම අපිට මේක ජනතාව හරියට වරම දෙයි. එතකොට අපිට පැහැදිලි ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුවක් තියෙනවා. එතකොට බය නැතුව සමහර මෙච්චර අර ගොඩාක් එක්ක වැඩ කරනකොට සමහර ප්‍රශ්න තියෙනවා. නමුත් අවසානයේ මේ මැතිවරණයට ගිහිල්ලත් අපි අපි එක්සත් ජාතික පක්ෂය වෙනම යනවා. ගිහිල්ලා අපි බහුතරය ගත්තත් අපි ආපහු ජාතික ආණ්ඩුවකට යනවා. මොකද ජාතික ආණ්ඩුව සංකල්ප රටකට හොඳයි ජනතාවට. විවිධ අර මේ අර විචිත්‍රවත් රූ දේ දුන්නක් වගේ ඒකේ ඉන්නවා අන්තවාදීන් ඉන්නවා ජාතිවාදීන් ඉන්නවා වෙන්න පුළුවන් ඒ වගේම විවිධ හැමෝම ඉන්නවා. එතකොට මේ හැමෝම එක එක පැත්තට අදිනකොට සුදේව ඇත්තටම රටට හොඳයි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයක් ගැන කතා කරාට දින 100න් පසුව නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන මතයක ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තමයි ජනාධිපතිවරයා. මැතිවරණයකට යන්න නම් ජනාධිපතිවරයා තමයි තීරණය කරන්න ඕනේ. ඒ අවබෝධය අපිට තියෙනවා. මම මම අපි විශ්වාස කරනවා අපි දැඩිසේ විශ්වාස කරනවා ජනාධිපතිවරයා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ අවබෝධය එතුමත් එක්ක තියෙනවා. මොකද එතුමත් දන්නවා පැහැදිලිව මේ අපි පණ දීලා මේ එක්සත් ජාතික පක්ෂයේ සියලු කැපීම් කරලා පණ දීලා එතුමාව ජයග්‍රහණය කරන්න අපි කැපීම් කරා බා. ඒ වගේම අපේ සම්පූර්ණ යන්ත්‍රණය මේ රටේ දවැන්තම සද්දන්ත කුලයේ එක්සත් ජාතික පක්ෂය අපේ යන්ත්‍රණය අපි ගෙවල් ගාන ගිහිලා වේදිකා හදලා රැස්වීම කරලා මේ සියලුම දේවල් අපි කරා. ඒ වගේම ශ්‍රී ලංකා දස්පක් ප්‍රගතිශීලී පිළ හිටියා. තව පක්ෂ හිටියා අතර සුළු පක්ෂ හිටියා. ඒක පැහැදිලි. ඒ වගේම දැන් හැබැයි එතුමාව ගෙදර යවන්නේ එතුමාට අර මතකනේ කොච්චර දේවල් අපහාස කරාද හිටන් කිව්වා. කොච්චර අපහාස මේ මේ දැන් නඩු දාලා තියෙනවානේ සමහර අර මේ පෞද්ගලිකවත් අපහාස කරපෙන් නඩු දාලා තියෙනවානේ. ඒ නිසා ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍ර වලට එතුමා යන්නෙත් නැහැ අපි යන්නෙත් නැහැ. අපි නේ ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒකට ජනතා විමුක්ති නඩු උදව් කරා, සෙලවුරුමේ උදව් කරා, මේ අපි එක්සත් ජාතික පක්ෂය උදව් කරා, තව මුස්ලිම් කොංග්‍රස් අර පක්ෂ මේ පක්ෂ සිවිල් සංවිධාන ඒක තමයි වැදගත්ම. අපි නම් පක්ෂ දේශපාලනේ මේ රටේ බහුතර සිවිල් සංවිධාන විශ්වවිද්‍යාල ආචාර්ය නීතිඥවරු කොච්චර මේකට සමාජ මතයක් ගොඩනගන්න පුළුවන් හැමෝම මේකට උදව් කරලා ලබත් කරේ. එතකොට සුදේව අපි ලෑස්ති නෑ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් අනාථ වෙලා බංකොලොත් වෙලා දැන් විවිධ චෝදනා ලැබලා දැන් විතරම මේ අල්ලස් කොමිසමට යන මේ ගිහිලා දැන් අපි බලමු අපිට මේ මොකද්ද වෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍ර වලට අපි යන්නේ ලෑස්ති නෑ. අපි යන්නේ අපේ න්‍යාය පත්‍රයට. ඒ නිසා ඒ ජනාධිපතිතුමත් ඒ අවබෝධය තියෙනවා. ඒ වගේම අපි අනිකුත් පක්ෂත් තියෙනවා. අග්‍රමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඇතුළු ඔක්කොම තියෙනවා. අපි යනවා මේ අප්‍රේල් මාසේ අපි පොරොන්දුවක් දුන්නේ ජනතාවගෙන් ඡන්දගත ඒකනේ සුදේව. මේ දින 100 වැඩපිළිවෙල දැන් අර මේ භාගයක් ඉවර කරලා තියෙනවා. භාගයටත් වැඩි ඉවර කරලා තියෙනවා. තව ඉතුරු කාලය තුල අපි ඉතුරු ටික ඉවර කරනවා. සමහර වෙලාවට මේ දින වකවානු දවස් දෙකක් වෙනස් වෙයි. එහෙම නැත්නම් සමහර දැන් ওই දූෂකවල් ලද්දි අපිට තව නීති හදන්න වෙයි. මේක සූක්ෂම දූෂකෝ ටිකක් මේ දූෂණ කරන මිනිසුන් ටිකක් ඉන්නේ. ඒ නිසා මම කියනවා අපි ජනතාවට සහන දුන්නා බඩු මිල අඩු කරා. මේ රුපියල් 10,000කින් මේ රජේසේකගේ වැටුප් වැඩි කරා. මම දැක්ක අපේ මුසාමිල් මන්තුමාට කීප සැරයක්ම කිඹුහුන් යනවා. මං හිතන්නේ එතුවාට කොත්තමල්ලි ටිකක් බඩ කොත්තමල්ලි වලත් මිල අඩු කරා. ඒ නිසා කොත්තමල්ලි වලත් මිල අඩු කරලා දිනනවා. අපි ප්‍රධාන ආහාර වලට අමතරව. ඒ නිසා මං හිතන්නේ ජනතාව අවබෝධයෙන් ඉන්නේ මේ අපි ගන්න තීරණ පිළිබඳව යහපාලනේ අපි වචනේ පරිසමාප්තිය මිශ්‍ර කරලා තියෙනවා. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පක්ෂවලින් අදහස් සොයා කරමින් තමයි ඉදිරිපත් වුණේ අප දෙවන සංවාදාත්මක වටේට ඔබට ආරාධනා කළා.
යරදන කරේ මේ මාර්ගය හරහා අපේ දුරකථන අංකය 0112 444 555 0112 444 555 දුරකථනයේ එනම් අවසරයි අප ප්‍රථම කෙටි විරාමය ලබා ගන්නවා බලය දේශපාලන සංවාදයේ සමග රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අප සාකච්ඡා කරන්නේ දෙවන සංවාදාත්මක වටේ ආරම්භන්නේ මේ වටේ තුලද අදාළ කතිකය මතු කරන කාරණාවලට අනිත් පාර්ශවයට ප්‍රතිතර්ක මතු කරන්නට අවස්ථාවක් තිබෙනවා බාධා වැඩි නම් විනාඩි දෙකේ නිදහස් කාලය ලබා ගැනීමටත් අදාළ කතිකයට අවස්ථාවක් තිබෙනවා කියන කාරණේ මතක් කරගෙන අප දෙවන සංවාදාත්මක වටේ ආරම්භ කරන්නේ මොසම්බිල් මන්ත්‍රීතුමාගෙන් උතුමාට ප්‍රශ්නයක් කරනවා මහනුවරින් අනිල් ජයසූරිය මහතාපත් සමග අද ප්‍රථමයෙන් එකතු වෙන්නේ අනිල් මහතා සුබ සන්ධ්‍යාවක් संविधाने मूलकित කොනක සිට එහා පිටිපස්සට වෙනකම්ම හිටියේ එකම එකම ජනතාව එකට ආපු එකටම මත්පැන් පානය කරපු කොටසක් ඒ බෝඩ් අල්ලන් හිටියේ සීලුම දෙනා එකම එකටම සංවිධානය කරපු විදියට මුදලටම පැහැදිලි ඒක නෑ කියන්නද බෑ අපි මේ රැස්වීමේ හිටපු මේ කෙනෙක් හැටියට මේ තමුන්නාසල ඉතින් හිටපු ජනාධිපතිතුමා මේ යලිත් බලයට පත් කරන්න උත්සාහ කරන්නේ තමුන්නාන්සේලාගේ අනාත වූ දේශපාලන ගමන මිනිස්සු බේවා දැන් සිද්ධ වෙන දේ පිළිබඳව තවත් හොඳට වටහා ගනීවි. ඒ නිසා උකට ඇත්තටම වැදගත් නෑ උත්තර දීලා කාලෙත් අපරාදේ. මීට වැඩිය වැදගත් දේවල් කතා කරන්න තියෙනවා. ඔහුගේ දෙවෙනි ප්‍රශ්නෙත් තිබ්බා. අනේ නෑ එහෙම කිසිම අනාථ භාවයක් නෑ. අපි පැහැදිලිවම මම කලින් කිව්වා වගේ අපි හිටියා ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති අපි අදත් ඉන්නවා. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරමු වෙනුවෙන් අපි කැප වුණා. අදත්තේ කැපකිරීම කරනවා. ඉතින් ඒ නිසා එතන මේ වෙන අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අපේ ගරු හැරිසන් නැමැතිතුමා ඊටාම හොඳ එකක් මතක් කරා මේ මාධ්‍ය ගැන. ඔව් හොඳයි. දැන් එතුමාගේ නායකතුමා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙන්න මෙහෙම කියනවා. රැසීමකදී කියන කතාව. දිවයින කත්‍රු අනුග සොලමන්ස් හිටපු ජනපති උපදේශක. සල්ලි වලට යට වෙලා මාධ්‍යවේදීන් පාවා දුන්නා හරිනම් තමුසේ. මෙන්න මාධ්‍යවේදී කමතන විදිය. තමුසේ දිවයිනෙන් අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙ කියනවා අනේක ඉරුදින පත්‍රයේ රාජපක්ෂ රජමිය හම්බ කරපු අය පත්‍ර කරනවා ව්‍යාපාර කරනවා මේ අය කොටස් වලින් බලෙන් අයින් කරනවා රිවිර හයිතිකාරය ගැන අප විභාග කරනවා රිවිර කත්‍රු සිසිර පර්ණතන්ත්‍රී මම හදපු මිනිහේ දැන් මොනවද කරන්නේ මෙන්න වැදගත්ම කෑල්ල මාධ්‍ය හිමිකරුවයි කත්‍රුවරුයි මම කැඳවනවා කවුරු හරි නාවොත් මම ඒ ගැන එදාට බලා ගන්නවා ඔන්න රටේ අගමැති මාධ්‍යවේදීන්ට බොහොම ආදරයෙන් කතා කරපු වෙලාවක්. හරි. ඉතින් ඒ නිසා මාධ්‍ය නිදාස ගැන අපිට ඉතාලම අගමැති මාධ්‍යවේදීන්ව ආමන්ත්‍රණය කරපු විදිය. ඉතින් එහෙනම් මාධ්‍යයටත් ඉතින් මොන සරණයිද කියලා මට තේරෙන්නේ නැහැ. ඊළඟ කාරණේ පොලිසිය. දැන් මෙතුමාලා ඉතාලම ස්වාධීනයිනේ අපේ අප්පෝ යහපාලනේ පැණි බේරෙන ස්වාධීනකම කියලා වැඩන්න. මෙන්න පොලිස්පතිටත් නොදන්නවා පොලිස් පුටු වෙනසක්. අපි දන්නවා දින 100න් පස්සේ අප්‍රේල් 23 වෙනිදා දැන් මෙතුමාලත් කියනවා විසිරුණා කියලා ජනාධිපතිතුමත් කියලා තියෙනවා ඡන්දේ කල් දාන්න ඕනේ නැහැ කියලා එංගලන්තෙද කියලා තියෙන්නේ ඉතින් එහෙනම් අප්‍රේල් 23 වෙනිදා විසිරුවන්ට ඉඩ තියෙනවා දැන් ඊට කලින් මොකද්ද මේ කරගන්න යන්නේ දැන් කලින් මහ ලොකුවට කතා කරා ස්වාධීන පොලිස් කොමිසම් ස්වාධීන මැතිවරණ කොමිසම් බුදු අම්මෝ දීපු ටෝක් දැන් බලන්නකෝ
දැන් මෙන්න පොලිස් දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවල වෙනසක් කරලා තිනවා ඊට අමතරව පොලිස් ස්ථානාධිපතිවරුන් 300ක් තමන්ට ඕනෑ විදියට වෙනස් කරගන්න අඩුම ගානේ පොලිස්පතිටවත් දන්වලා නැහැ මේ වාර්තාව පළ වුණාම කවුරුත් නිවැරදි කරේ නැහැ පොලිස්පතිටවත් කියන්නේ නැතුව මේක ඉතා පැහැදිලිව කියනවා ඒ වගේ වැඩි ප්‍රමාණයක් පොලිස්පතිවරයාගේ මත පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ක්‍රියාත්මක නොවූ අබාධ වාර්තාවේ පොලිස්පතිවරයා මේව නිර්දේශ කළා නැහැ එහෙනම් ඉතා පැහැදිලි දැන් මේ ඡන්දෙට හරියන්න පොලිසිය හදා ගන්න ඕනේ අන්න ඒක දැන් ගාන්න ප්ලෑන් කරනවා ඊළඟට මහින්ද රාජපක්ෂ රජයේදී නෑ එතුමා වැරදි කියලානේ දැන් මේ යහපාලන කට්ටියනේ ආවි දැන් හරි ඒව වැරදි කියමුකෝ හරි අපි වැරදි අපි වැරදි දැන් මේ යහපාලනේ බුදු අම්මේ මේ යහපාලනේ ආපු අය මෙහෙම කරන එක හරිද මං අහන්නේ මාධ්‍යයට අයිසේ තමුසේ කියලා කතා කරන එක හරිද සාධාරණද ඡන්දෙට ඕන විදියට පොලිස් ස්ථානාධිපතිවරුන් පොලිස්පතිටවත් කියන්නේ නැතුව බලහත්කාරකම් කරන එක සාධාරණද පොලිසිය පිළිබඳ බාර ඇමති 114ක් පාර්ලිමේන්තු විශ්වාස භංගයක් අත්සන් කරලා තියෙද්දි සදාචාර සම්පන්නද මිලේනියම් සිටි පාවා දීම කරපු කාලේ හිටපු ඇමති පොඩි වාදා කිරීමක් කරන්න පුළුවන් ඉතින් 100 ගානක් අත්සන් කරලා ඇයි ඉතින් මේ විශ්වාස භංගය ගෙනාවේ නැත්තේ විශ්වාස භංගය ගෙනාලා ආන්න දෙනවා දාන්නේ තියෙන්නේ ඉතින් දාලා තියෙන එක ඉතින් විශ්වාස මංගේ දාලිවරලා මේ මේ වෙලෝ මේ අයින් කරලා දාද බහුතරෙත් තියෙනවානේ අත්තම කතාව මන්ත්‍රී බහුතරෙත් තියෙනවා ලැජ්ජාව කියලා දෙයක් තියෙනවා නම් මට විරුද්ධ 114ක් අත්සන් කරන්න පාර්ලිමේන්තු 114ක් නෑ නෑ ලැජ්ජාවනේ 114ක් ලැජ්ජාව පැත්තකින් දයන් නෑ 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 බාධාව නෙමෙයි මම කියන්නේ දැන් ඔයාලා විශ්වාස භංගයක් ගිනාවේ එතුමා වයින් කරන්නනේ ඉතින් ඇයි බය වුණාද එතුමා වයින් කරන්න නැතුව මම මේ සදාචාරාත්මක ප්‍රශ්නයක් මතු කරන්නේ මන් දන්නේ නිල විපක්ෂ නායකට එයා මේ මේ හොල්මන් කරා වගේ බය කරන්නනේ ඔය ගෙනල්ලා තියෙන්නේ මන් දැක්ක මාධ්‍ය සාකච්ඡාවේ තිබ්බ ජෝන් නමරතුන්ගේ මැතිතුමා බය වෙලා ගියා මං හිතනවා ජෝන් නමරතුන්ගේ මහත්තයා කාමරයක බෙඩ්ෂීට් ටැබ් බොරවගෙන වේලම දන්නේ නැහැ එතුමා ගණන් ගත්තා නෑ මම දැක්ක එක ගණන් ගන්නේ නැහැ කියලා අපේ නිල විපක්ෂ නායකතුමා කියපු දේ මම මේ කියන්නේ හරි එතුමා බය වෙලා ගියා මට ඒක කියද්දි හිතුණා ජෝන් නමරතුන්ගේ මහත්තයා වේලනවාද කියලා මම ඒක නෙවෙයි කියන්නේ සදාචාරයක් තියෙනවා සදාචාර මන්ත්‍රීවරු 114ක් විශ්වාස කරන්නේ නැහැ කියලා අත්සන් කළා දුන්නා ඊපස්සේ දෙයියනේ මොකද්ද ඉතින් ඒක ඒක සදාචාරාත්මක ප්‍රශ්නයක් ඊළඟ එක අපි අතාරින්නකෝ දැන් බලන්න වැදගත්ම දේ හරිද මුදල් ඇමතිතුමා එතුමායි අයවැය කියවපු දවසෙත් එතුමගේ නඩුව තිබ්බා මොකද්ද නඩුව මූල්‍ය විනිමය වංචා චෝදනා විදේශ විනිමය වංචාව පිළිබඳ චෝදනාවක් මං අහන්නේ රටේ මුදල් ඇමතිකම දෙද්දි මොන තරම් සදාචාර සම්පන්නද ඒක ඒකට මේ දැන් අපි ගැන නෙවෙයි මං මේ කියන්නේ තාම මේ හැරිසන් මන්ත්‍රීතුමා රාජපක්ෂ මහත්තයාට බැන බැන ඉන්න එපා තමන් කරන දේ කියන්නේ එතකොට දැන් මේ හොඳ ඒවා කරනවා කියලා ඇවිල්ලා දැන් ඔබතුමා නිකන් වැරදි වතයක් හදන්නේ නේද ඒත් හරියට අපේ මුදල් ඇමතිතුමා නිකන් මේ විනිමය වංචාව කරා වගේ ඔබතුමා ඉතින් මේ රට වැරදි මේකත් දෙන්න එපා ඔයාලත් එහෙම කියන්නේ නෑ 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 අපි ඒ පිළිබඳ චෝදනාවක් චෝදනාවක් චෝදනාවකයි චෝදනාවකයි ඔය එතකොට දැන් එතකොට රාජපක්ෂ රජිනේ ඔක්කොම හොරු චෝදනා ඔප්පු කරලා දිනවද පොඩ්ඩක් ඉන්න කවුද ඔප්පු කරේ කියන්නේ බලන්න හරි දැන් හොරු කියලා කිව්වනේ අහවලා හොරු මෙයා හොරු අරයා හොරු කියලා මොකද්ද මොකක් චෝදනාව ගරු ඇමතුමා කියන්න බලන්න එක්කෙනෙක් කියනවා ඒ නිසා නිකන් මේ ඔවා මං කියන්නේ චෝදනාව නම් චෝදනාව එතකොට ඔයාලගේ පැත්තේ මුදල් ඇමතිට චෝදනාව ආපු වෙලාවේ ආ නෑ නෑ ඒක චෝදනාවක් විතරයි මේ පැත්තේ කාටයි චෝදනාවක් ආත් ඔහු වැරදිකාරයා මෙහෙමයි මෙහෙමයි අත්තරම හිරේ ඔක්කොම දාන්නු ඒ නිසා ඒක සම්පූර්ණ තුන්වෙනි කාරණා දාන්න ඉතින් බොරු චෝදනා කරපුවාම දාන්න බෑනේ ඊළඟ තුන්වෙනි කාරණාව දැන් බලන්න දැන් යහපාලනේ සේවකෙගේ අයිතිවාසිකම් අර මෙයා ලොකු කතන්දර කළා මාර්ග සංවර්ධන අධිකාරිය සේවකෝ 162ක්. ඒ සේවකෝ 162 දේශපාලන පරිගැනීමකට සේවයෙන් ඉවත් කරා. ඊට පස්සේ මේ මිනිස්සු ඇමතිතුමා හම්බෙන්න උත්සාහ දරලා දාලා කබීර් රැසීම ඇමතිතුමා හම්බෙන්න උත්සාහ දරලා බැරිම තැන 13 වෙනි තට්ටුවට නැග්ගා. ආර්.ඩී. එකේ 13 වෙනි තට්ටුවට. නැගපු වෙලාව මොකද්ද එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයා දීපු උපදේශය. එතන ගැබිනි මාතාවෝ හිටියා. එතන කාන්තාවෝ හිටියා. එතන යම් කිසි තරුණ පිරිසක් හිටියා ඔවුන්ට දවස් එකමාර වතුක ටිකක්වත් ගෙනියන්න දුන්නේ ඇමතිවරයා උපදෙස් දීලා තිබ්බේ උඩට කවුරුත් යවන්න එපා වතුක ටිකක්වත් දෙන්න එපා කියලා ගේට්ටු සියල්ල වහලා තිබ්බේ ඒ දෙමව්පියෝ ගේට්ටුව ළඟට ඇවිල්ලා වතුර බෝතල් තියාගෙන අඬ අඬ හිටියේ ගැබිනි මාතාවකට පොයේ දවසේ වතුක ටික දුන්නේ නේ ඉතින් මේ යහපාලනය ගැන කතා කරනවා දැන් අදටත් මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳලා නැහැ මම දැක්කා බත්තර මුල්ල පැත්තේ ඉඳන් එද්දි දැන්
පැය 36ක් මාරාන්තික උපවාසයේ අට්ටාලයක් ගහගෙන ඉන්නවා. විසඳුමක් දෙන්න ඇමතිවරු නැහැ. හැබැයි ඉතින් ඔය ආණ්ඩු බලය ගන්න කලින් බුදු අම්මෝ සේවකයෝ ගැන තිබ්බ කැක්කුම. ඈ ඔහොම එකක් එහෙම එකක් රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව තිබිලා තිබ්බනම් අකිල මන්ත්‍රීතුමා දවසක යයි තව හැරිසන් මන්ත්‍රීතුමා තව දවසක යයි එක්සත් ජාතික පක්ෂේ පෝලිමේ දවසින් දවසේ තෙන්ඩ ගොඩවි. ඇයි මේ බලයට පත් වුණාන් පස්සේ ඒ සේවකයන් ගිල්ලි මෙන්නේ නැත්තේ? මම මේ උදාහරණයක් කියන්නේ. මේක සැලකිය යුතු ආයතන ගණනාවක මාරුවීම් පහර දීම් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙමින් තියෙනවා. අනිත් කාරණේ කොහෙද බලන්නේ ආයතන කියන්නේ මම අපෝ කියන්න නම් ඕනේ නැහැ. ආයතන දෙක පහක් කියන්න පහක් නේ ගණනාවක තියෙනවා කොහෙද CTB CTB කොහෙද කොහෙද ඉඳලාද කොහෙද කොහෙද බලන්නේ කියන්නේ CTB ඉඳලාද දෙන්න දෙන්න නේද දැන් කියන්න දැන් කියන්න වාඩ කරලා දෙන්න report ගේන්න එපා දැන් ඔයා කියනවා වකිමේ කියන්න ඕනේ වකිමේ තමයි හරි කියන්න අපි ඊළඟ විවාදෙදී හම්බෙමු ඊළඟ විවාදෙදී මේ මෙතන විවාද කරන්නේ මම නිකන් ඔය බොළඳ තරග කරන්නේ බොළඳ ඔබනේ මම වකිමෙන් කතා කරන්නේ වකිමෙන් නම් මෙතන කියන්නේ කොහෙද වකිමෙන් තමයි ඔබතුම ආයතන ගන්නවා ගිහිර දා දෙනවා කියලා කොහෙද කියන්න බං ආයතන ගන්නා මම කියන්නේ ඉංජිනේරු සංස්ථාව කොහෙද ඉංජිනේරු සංස්ථාව කොහෙද ඉන්නේ ඉංජිනේරු සංස්ථාවේ 216 මාරුවීමට සූදානම් කොහෙද සූදානම් සේවකයන් ඔයා මේ ආයතන වල එළියට දාල් දිනවා කියලා දැනට දැන් ඔයා කියන සූදානම් කියලා ඔයා ඉස්සෙල්ලා ගෝ එළියට දාල් දිනවා මේ දැනට ජනතාව නුඹ ගියවන්න එපා දැනට 8 දෙනෙක් අනුරාධපුරයට මාරු කරලා තියෙනවා කොළඹ මේ වෙන මොනවා හරි විනය පත්‍ර විනය පත්‍ර කියන්න එපා මොන මොන විනය පත්‍ර තිබ්බොත් ඒක තියා ගන්න බෑ මාරු කරලා හරි හරි ඒවා විනය ඒවා විනය ඒවා පරිශන මේ කිව්වේ ඔයාගේ ගණනාවක ආයතන ගණනාව නේද මෙයා බාධා කරන්නේ බාධා ගන්න ඈ ඇති නේද රයිට් ඊළඟට මෙන්න ජනාධිපතිතුමා හරි ජනාධිපතිතුමා නෑ 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 ඒවා මාරු නෙමෙයි කරන්නේ කරලා තියෙන්නේ ඊට පස්සේ ආ ඔව් ඔව් හරි හරි ඒ දැන් මේ යහපාලණින් එහෙම යහපාලන කරන වැඩින්ද විරුද්ධ පක්ෂේ මාරු කරන්න පුළුවන් එතකොට ඒක සේවා අවශ්‍යතා අපි මාරු කිරීමක් කළොත් අප්පෝ පලි ගැනීමක් නිකම් බොරුවට මේ හෙළුව පෙන්වන්න එපා එමත්තුමා ඊට පස්සේ යුද අපරාධ පිළිබඳ විමර්ශන කමිටුවක් කවුද මේ කියන්නේ මේක කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අද කියලා තියෙනවා යුද්ධය අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා මසක් ඇතුළත විශේෂ විමර්ශන කමිටුවක්. දැන් මේක ඉතා බරපතල ප්‍රශ්නයක්. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ ඉතා පැහැදිලිව අපේ රටෙන් ඉල්ලීමක් කළේ 2010 ගෙනාපු යෝජනාවත් 2011 ගෙනාපු යෝජනාවත් 2012 යෝජනාවත් අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා. මේ අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහ මහත්තයත් එදා පැහැදිලිව කිව්වා අපි රෝම ගිවිසුමට අත්සන් කළා නෑ. අපි වගේ රාජ්‍යයක් රෝම ගිවිසුමට අත්සන් කළා නැහැ කියන්නේ කෙලින්ම යුද අපරාධ අධිකරණයට අරගෙන යන්න බෑ. හැබැයි ඒ සඳහා වෙනත් ක්‍රමවේදයන් තියෙනවා. රෝම ගිවිසුමට අත්සන් නොකරපු රාජ්‍යයන් යුද අපරාධ අධිකරණයට ගෙනියලා තියෙනවා. ඒ ගෙනියන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා. එතකොට ඒ ආරක්ෂක මණ්ඩලයේ චීනය සහ රුසියාව නිෂේධ බලය පාවිච්චි කරන්න පුළුවන්. ඕන් අපේ කඳවුරේ අපිත් එක්ක එකට හිටියා. දැන් නම් කොහොමද දන්නේ ගහන ගහිල්ල හැටියට නේ පෝට් සිටි නවත්වනවා රුසියෙන් නිම්බුසීට කඩාන පයින්නවා ඈ දැන් මේ යහපාලනේ වෙන දේවල් ඉඳ එච්චර කතා නැහැ නමුත් කෙසේ වෙතත් දැන් මේකේ මොකද්ද වෙන්නේ මේකේ මොකද්ද වෙන්නේ මේකෙන් වී හැකි දේ තමයි දැන් අභ්‍යන්තර පරීක්ෂණයක් අපි කරලා දැන් මේ කියන්නේ මොකද්ද යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූයයි පවසන ඒ නිසා ඊටාම පැහැදිලිව මේක අර රතුපස් වල අර මේවා ගැන නෙවෙයි යුද්ධයේ අවසාන භාගය ගැන දැන් කලින් මේවා ගැන අපි ජිනීවා ගැන කියන්න ගිහපන් කිව්වා මේ බිල්ලුම වනවා ඈ එහෙම නැත්තම් මේ රතුපස්සල කරපු දේවල් හින්දා වෙන කොහේ හරි කරපු දේවල් හින්දා මේ එන්නේ කියලා නෑ ඉතාල පැහැදිලිව මෙතන ගේන්නේ යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන. එතකොට ඒ නිසා මේ යුද්ධයේ අවසාන භාගයේදී සිද්ධ වුණායි කියන මානව හිමිකම් චෝදනා. මොකද පෞගිය රජ ඉතාල පැහැදිලිව ඒක ප්‍රතික්ෂේප කරා. නමුත් දැන් මේ ජනාධිපතිතුමා දේශීය පරීක්ෂණයක් කරන්න ගිය ගම මොකද්ද වෙන්නේ? යම් හේකින් වරදකාරයෝ බවට පත් කළොත් මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේ යුද අපරාධ පරීක්ෂණයේ දේශීය මුද්‍රාව සහිත වෙන පරීක්ෂණයක් බවට පත් වෙනවා. එහෙම පත්වීම ඇතුලේ සිදුවෙන බරපතලම අනතුරු තමයි ආරක්ෂක මණ්ඩලයේදී චීනය හෝ රුසියාව විරුද්ධ වීමට තියෙනවා නම් හැකියාව ඒ හැකියාව අපිට අහිමි වෙනවා. මොකද සුජීව සුදේව අපිම හදාගන්න වාර්තාව අපේ රට විසින්ම පිළියෙල කරන පරීක්ෂණයකි. අපේම රණවීරව වැරදිකාරයෝ බවට පත් කළොත් එතන තියෙන ප්‍රශ්නයක් ඒක ජාත්‍යන්තර ඒක ආරක්ෂක මණ්ඩලයේදී සදාචාරාත්මක වශයෙන් චීනය සහ රුසියාව හිර වෙනවා. එතකොට එහෙම වුණහම මොකද වෙන්නේ? එහෙම වුණහම වෙන දේ තමයි අනිවාර්යයෙන්ම චීනය සහ රුසියාවට තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ තත්ත්වයට ඇදගෙන යන්න එපා කියන එක අපි ඉතාම අවධාරණය කළා කියනවා. මොකද මේ දේශීය පරීක්ෂණය හරහා මේ සිදු කරන්න යන බලපෑම විශේෂයෙන් අපේ රණවිරුවෝ කොටු කරන්නයි මේ හදන්නේ.
एक अमेरिका एक्सैज जनपद इताम सेलसुन सहागत कला अमेरिका एक्सैज जनपद इताम सेलसुन सहागत अपीट मानवहिंक कौंसिल हरा चोदना दागन पिलीवलिंग पिलीवलिंग आव अनेक मे चोदना वाल तीन बरपतल प्रश्न तीन दैंग वबदा सामान्य नडु विभाग की उना साहकिकारे खेलीदेन ये साक्षिकर्वागे विश्वसनीयते गुडनगे नेहम दिथन मुकादमे वे मेथन वेन दे तमाय दरुस्मान कमिटे वार्ता वे साक्षिकार दिदास तिस्से तमाय हेलीदरावकान अवृद्ध विस्तट पास एवगेम मे दैन मानवहिमिक वार्ता साक्षिकार दिदास तिस्पहेदी अवृद्ध विस्तट पास समारकट जात्यंतर वशं ये युद्धापराध पर युद्धापराध अधिकरण दिपत्क दंडवंदी दशक अक्तर गिहिल एन सह इतम भयानक तत्व कभी सिरसेन जनाधिपत्म इलाइटो मेकट अतति अंडप मुकद अपे रणवीरव जीवित पूजा करल तमंगे देपल पूजा करल तमंगे दर्वंट तातल हिमुलावंट मऊवर विशाल वश तमंग जीवित कपकल विशाल तरुण जीवित विशाल प्रमाण अक्विनाश कल मेरे अट आरक्षा कि तमय मोहन मेधुनि ये रणवीरव जात्यंत्र हेल्लुक रण मेवनी यांत्रण अटवाने पाकिन अभी पेहदल की अनीकमाइ दवंगाट सिद्धिय मम फलवीन वटे दिखागना वा देक मे मतुक हदन वे लकू मे होरकमा क्वंचावक विलाके हई मम दार्लिमेंट लक्ष्मण किरिया अमितुमा पेहदल प्रकाश करती ना मेक नीति अनुकूल सिद्ध विलाती है दिया तो लक्ष्मण किरिया अमितुमा क्यूएम पास दाति के विधायक स्वभाव आए मेक मतुन उब दंड मे आंड दंग දැන් අපිට කියනවානේ මේ රවිකර්මනායක මහත්තයා චෝදනාවක් විතරයි කියලා. දැන් මෙයාලා මොකද්ද මේ කරන්නේ යහපාලනේ කියලා. චෝදනාවක් අල්ලස් කොමිසමට ගිහිල්ලා බාර දෙනවා. එලියට එන ගමන් සමාජයේ ඉදිරියේ වැරදි කාර්යය බවට පත් කරනවා. ඇයි මාධ්‍ය ඔක්කොගෙම දාලා කියලා. දැන් අපිත් මම ආණ්ඩුවට අභියෝගයක්. ඒ කියන්නේ දැන් චෝදනාව දෙද්දි මාධ්‍ය නිදහස මාධ්‍යයන්ට බෑ. නිදහස් කාලේ තුමට අවස්ථාව දෙන්න. නිදහස් කාලේ අපිට තව විනාඩි කීපයක් දෙන්න. මෙතුමන් ප්‍රශ්නයක් අහන්න අයිති තියෙනවා. ප්‍රශ්නට මම කාලය ලබනවා. අපිට කාලයද චෝදනා දැන් අල්ලස් එකට යද්දි මාධ්‍යයට යන්න බෑ. ඒ කියන්නේ මාධ්‍ය නිදහස අයින් කරන්න. මාධ්‍ය නිදහසට වැඩ කඩුව දාන්න ඕනේ. එහෙම කියන්නේ නැහැ. දැන් ඔබතුමා කිව්වාලා තියෙන ඔයාලගේ ඔයාලගේ අගමැතිතුමාගේ වැඩ කඩුව දාලා තියෙන චෝදනාවක් කරලා වැරදිකාරයා බවට පත් කරනවා. සමාජයේ ඉදිරියට. හරි. ඇයි නැත්තේ? දැන් මම කියන්නේ චෝදනාවක් කරලා පුළුවන් වැරදිකාරයෙක් බවට පත් කරනවා. අභියෝගයක්. අභියෝගයක් අකිල විරාජකාරිය වශයෙන්. අපි දාලා තියෙනවා රාජිත සේනාරත්න ඇමතිතුමාට විරුද්ධව පැමිණිලා. හරිද? ඔව්. පැමිණිලා. ඔන්න දවස් 40ක් තියෙනවා පුළුවන් නම් ආණ්ඩු අභියෝගේ බාර ගන්න. ඒ පැමිණිල්ල විභාග කළ වාර්තාව දෙන්න. පුළුවන් නම් අභියෝග බාර. ඉතින් දැන් අල්ලස් කොමිෂන් අනිත් හැමෝම දීලා තියෙන්නේ. නෑ. මම දැන් එයාගේ චත්ත ගන්න ගන්න ආවෙ නෑ. අල්ලස් කොමිෂන් පුළුවන් නම් ඔප්පු කරන්න බලන්න රාජිත ඇමතිතුමාට දැන් ඔප්පු කරලා බලන්න. ඔප්පු කරන්න ඔක්කොම දේවල් දීලා තියෙනවා. ඉතින් ඔප්පු කරන්න. ඒක චෝදනාවක් විතරනේ. රාජිත සේනාරත්න ඇමතිතුමාට චෝදනාවක් විතරයි. මන් දන්නේ නෑ මට තේරෙන්නේ නැද්ද කියලා. ඒ චෝදනාව තමයි ඔයාලා අල්ලස් කොමිෂන් මේ පරීක්ෂණ කරලා ඔප්පු කරන්න කියන්නේ. හරිද අපි පැමිණිල්ල දාලා තිනු ඉතින් හරිද ඒක අල්ලස් කොමිසම වැඩක් ඒක අපේ පක්ෂ වැඩක් නෙමෙයි අල්ලස් කොමිසම ඔය අභියෝගේ බාර ගන්න ඔය අභියෝගේ බාර මම අල්ලස් කොමිසම සභාව දෙන්න මන්ත්‍රී වහන්සේ සභාව දෙන්න අපිට අපිට මට මොහොතක් දෙන්න මුසමිල් මන්ත්‍රීතුමා මට මොහොතක් දෙන්න අපිට තාක්ෂණික දෝෂයක් යම් දෝෂයක් මතුවලා තිබෙනවා ඔබතුමා පෙන්න ගන්න විදිහක් නැහැ ඒ හින්දා මේ බඩාවක් ආව කොහෙන් හරි අපිට මොහොතක් විරාමයක් දෙන්න අපි විරාමෙන් පස්සෙ නැවත මොන ගහමු මවන්න තාක්ෂණික දෝෂයක් බලයට බාධාවක් බවට පත් වුණා මුසමිල් මන්ත්‍රීතුමා සාකච්ඡාව හිටපුතුමාට විනාඩි දෙක කාලයක්ම ලබා දෙනවා අවසන් කරන්න ස්තුතියි සුදු මම මේ කියාගෙන ආවේ දැන් ඇවන්ගාඩ් සිද්ධියේදී එකක් ඒක 2007 වෙන විට ඇමරිකානු නැව් තුනක් ආයුධ සහිතව තිබිලා තියෙනවා ඒක රටේ ජාතික ආරක්ෂාවට ඒක තර්ජනය විශාල තර්ජනයක් ඉතින් මේ නිසා තීන්දුවක් අරගෙන මොකද මේ ආයතනයේ උපදේශකයෝ වශයෙන් විශාල නිලධාරීන් පිරිසක් පිළිගත් ලංකාව සහ ලෝකයේ පිළිගත් නිලධාරීන් ඉන්නේ. එතකොට ඒ සියලු දෙනා අලුත් ආයතනයක් හදලා ඒක රජයේ නෞකාවක් යැත්තන්ත මුහුදට යවන්න බෑ. එතකොට ඒක යුද නවක් බවට පත් වෙනවා ශ්‍රී ලංකා හමුදාවේ නෞකාවක්. ඒ නිසා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් තමයි මේ ආරම්භ තියෙන්නේ. ඒ නිසා ආරක්ෂක ලේකම් සතු ප්‍රතිපාදන
उपयोगी करें तमें हदलती है भाई दें बलान लोगों में जाती कि विधायक का सभावी दें एक याने महालोकोटा कतावेनो एक याने महाइहलिंग कतावेनो दें उदाहरण यक मेके में अवनगा डायतने वार्षिक कटे दें में अवरुद्ध वितरक त्रिविधा हमुदाय सा पॉलिसी है पॉलिसी विषय दें එතකොට අපි කාලයක් දැක්කා හමුදාවේ පැනලා ගිය අය පාතාල වලට සම්බන්ධ වෙනවා මංකොල්ල කෑම් වලට සම්බන්ධ වෙනවා ඒ තරුණයින්ට අවස්ථා නැති හින්දා ඒ තරුණයින්ට විශ්‍රාම ගත්තයින් පස්සේ තමන්ගේ වෘත්තිය අනුව කටයුතු කරන්න අවස්ථා නොමැති වීම නිසා නමුත් මේකට එක පැත්තකින් රක්නාලංකා හරහා ආරක්ෂණ සේවයකුත් අනිත් පැත්තෙන් මේ අවන්ගාඩ් හරහා මුහුදු ආරක්ෂණ සේවයකුත් ඇති කිරීම විසින් මේ තරුණයන්ට විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගන්නත් අවස්ථාව රටේ විදේශ විනිමය ලබා ගන්න අවස්ථාව නිර්මාණය වුණා. ඒ නිසා මේක ඉතාම හොඳ සහ ලංකාව විශේෂයෙන් මුහුදු ආරක්ෂණ මේ මුහුදු ගමන් මාර්ගයක පිහිටි මර්මස්ථානයක්. ඒ නිසා අපිට විශේෂයෙන් මේක කරන්න පුළුවන් වැදගත්කමක් තියෙනවා. මේ සියල්ල සලකා බලලා තමයි හැදුවේ. හැබැයි දැන් මේකට දක්වන උනන්දුව දැන් මේකේ ජාතික විධායක සභාවේ බුදු අම්මෝ පෙරලිලා කතා කරනවා. පව් කතා කිරීමේ නිදහසක් නවත් කතා කරන්න එපා. දැන් බාධා වෙන්නේ. ඔබතුමා කියන්නේ කතා කිරීමේ නිදහසක් නවත් කරන කොට කතා කිරීමේ නිදහස නැද්ද? නෑ නවත්තන්නේ නෑ මගේ නිදහස් කාලේ දෙන්න. මට බාධා කර ඇති. ඔබතුමා කතා කරන්න. ඊට පස්සේ දැන් ඒ නිසා මේක දැන් දැන් පත්තර පිට පුරවනවා. දිනමින පත්තරේ පුරවනවා. හැබැයි අපි අහන එක දෙයක්. දැන් කෝටි 270කට ආසන්න මුදලක් මහ බැංකුවේ වංචාවක් සිද්ධ වෙලා. महाबैंकु अधिपति तुम्हारे बैननुवान तमाये वंचावट संबंध आय क्या लगिया इतपर सीए टे नामे टे दिव्ब पोली अनुपाते सीए टे दोला हदक को वैडी वेलाती बिनो ये वागे में एक का दावा साक्तूल बैदुम कर दशा गुनी की वैडी वेलाती बिनो पर मैं क्रियावली संबंध या अड्डुमा गाने अड्डुमा मैं यहाँ पाल अड्डुमा सदाचार महाबैंकु अधिपति ने ओट श्रीलांके पूर्वैसी भावीवत नैतिक नेकमा दुनने दम मंदान्य विधि एक दवासी देखें पुरवैसी भावे दीला की लत आरंजी मंदन ने तो बोल के श्रीलंकीय पुरवैसी भावे वाद दें मैं वैसी राजा मक्स महात दिन बल दें बल अभी अभी समावे ना मैं ऐ ये मत तुम्हारा यहाँ पाल निवासी मत तुम्हारा मैं वैदिपुर विनारी देखा क्लब वो किया करके एक तो वो किया करके माधा करात दी पुण्डक दें मैं तिकाम का ताम पुण्डक वसान पुरुष दिन नोने हाँ दिखने इतना कट इनसा इतना पहले दें मितना कोटी देसी हत्या वगैरह पंचाव अडुम गाने यहपालने सदाचारे पेन्नंड यहपालने मुगक्करे अलुत वेनसक्रा केल पेन्नंड ऐ में महाबैंकु अधिपति वेडतहनंकल गेदगतियल में परीक्षणे करन्ने एनिसा इता पहेदिली मेतन में सियल्लट मे कट्टिट ओन्ने बोरु बेगल ओन एकक कियला महिंद राजपक्षव पन्नल पालन बलय अतट गन दैन बलन्नको महिंद राजपक्षव वेनस कला इतुरु सियल्ल तियागने इन्नो ईट वेडिय नरक विदियट करगने यनो හොඳයි බොහොම ස්තුතියි අප දෙවන සංවාදාත්මක වටේ දෙවන අවස්ථාව ලබා ගන්නට සූදානම් බන්නේ හැරිසන් නැමතුම එතුමනි ප්‍රශ්නයක් තියෙනවා අලව් වෙන්න අපට කතා කරනවා KW රණතුංග මහතා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් මගේ ප්‍රශ්නේ යොමු කරන්න මම හැරිසන් ඇමතුමාට හොඳයි පසුගිය රජයේ අපට රණිවරුවන්ට දුන්නා තුන්වන දරුවාණයම රුපියල් ලක්ෂයක දීමනාව නමුත් ඒක මේ වෙනකොට මේ මේ අයවැයේදී ඒ සම්බන්ධයෙන් මුදල් වෙන් කිරීමක් ගැන කිසිම ප්‍රකාශයක් කරලා නැහැ අපිට දැනගන්න අවශ්‍ය ඒක මෙයා ඔබ ගෙවනවද මොකද්ද ඒක ඔබතුමාලා ඒක දැක්ක තීවර කියලා ස්තුතියි රණතුංග මහතා මුතුමනි ස්තුතියි රණතුංග මහතා යුද හමුදා වෙනුවෙන් පහුගිය කාලේ කරපු සේවයන් ඒ විදිහටම කරගෙන යනවා ඒවා කිසි අඩුවක් කරන්නේ නැහැ කියන එක තමයි උඹට මම කියන්න තියෙන උත්තරේ සුදේව मगे वेलावेदी मंकिया मे मुखक्लावट क्यूवा मिथुम कथा गुडक्स मंगिता एवन गाड सिद्ध संबंधी सुदेव गाँव पिस्तोल त्यागन हिटो नीति विरोधी सुदेव कुतर नवती मेकन हतरवन तटोड़ता रही मिथुम क्यूवा युद्ध नवक त्यागन तिब्बा क्यूवला युद्ध नवक विनम नव कावक अभी आवत गबड़ावक बी एम ईसी हर एक मुहदुआ रक्षा आवट के मैं बी एम ईसी मोना वचने कथा कर पोटा की यहाँ पाल अरे कहानी मैं कहानी गाम का मिनी फतुरा तू अक्वा तिब्बा मकदे अड़का दवस दाहरा कूड़ा
ඒ විතරද දඩ ගහනවා ඉතින් මේ මගේ දාස් ගාන තියාගෙන හිටපොයි වෙනුවේ මොකද්ද මේක මේ විධායක සභාව කියන්නේ එහෙමනම් මේ මේගොල්ලෝ කියන විදිහට මෙව කතා කරන්න හොඳ නැහැ විධායක සභාව නමට තියෙන්න ඕන වෙන මොකුත් කතා කරන්න බෑ යහපාලනේ 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 යකෝ මේකේ හොරකම් කරපු එක ගැන කතා කරන්න විදියක් නැහැ අවියවුද හොරෙන් තියාගත්ත මිනිහෙක් ගැන කතා කරන්න විදියක් නැහැ මේව මොනවත් කතා කරන්න හොඳ නැහැ මේක යහ සුදේව මේ විධායක සභාවට සියලු පක්ෂ නියෝජනය වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ එක්සත් ජාතික පක්ෂ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් කොංග්‍රස් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉන්නවා මේ 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 දේශපාලඥයෝ හැටියට මේ රටේ යම් යම් වැරදි සිද්ධ වෙලා තියෙනවා නේද ඔබට වග කියන්න ඕන කවුරු වැරදි කරුවත් අපි කියන්නේ නැහැ ආණ්ඩුවේද විපක්ෂද නැත්තම් හිටපු ආණ්ඩුවේද ඒව ප්‍රශ්නයක් නැහැ වැරදි කරලා තියෙනවා නම් නීති හැටියට දඬුවම් දෙන්න ඕන දැන් මාධ්‍යවේදීන් ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්තරේට කිව්වා කියන්නේ නෑ 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 මම තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ අහන්න අවස්ථාවක් තියෙනවා දැන් ඒක තමයි බාධා කිරීමක් කරන්න බෑ බාධා කරන්න බෑ ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නේ බොහොම ස්තුතියි මේ අධ්‍යාපන ඇමතිතුමාලේ දැන් වචන මොකද්ද දැන් වරදක් දැන් මෙහෙම ආරක්ෂක අමාත්‍යාංශي ප්‍රතිපාදන අනුව තමයි ආරක්ෂක ලේකම්තුමා දීලා තියෙන්නේ මොකද්ද කරපු වරද කියලා කියන්නේ මොකද්ද කඩපු නීති නැහැ බලපත්‍ර තිබිච්ච නැති නිසා තමයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පොලිසිය පිළිගත්ත ඇමතිතුමා ඒක නීත්‍යානුකූලයි කියලා පොලිසිය පිළිගත්ත නැහැ මාධ්‍යට දැනුම් දීලා තියෙනවා ඒක එහෙම නැත්නම් මේ අධිකරණය අනික රත්නලංකා දැන් ඇති ඔබතුමා ජනාධිපතිතුමාට තියෙන රත්නලංකා ගාවට තෙන්න රත්නලංකා ගැන තනිකර මංකොල්ල කෑම ගමේ කොල්ල රුපියල් 13000යි 14000යි පඩිය හැබැයි උවට 35000 40000 බිල් දාලා කාටද ඒ සල්ලි කි මේ නැවවල සේවෙට ඇමරිකන් ඩොලර් රෝලින් තමයි බිල් ගෙව්වේ අපේ කොල්ලන් රුපියල් 60000යි ගෙව්වේ සමහර 35000යි ගෙවලා තියෙනවා හැබැයි ලක්ෂ ගාණක් සල්ලි ආවිලා කාගේ account වලද මේවා ගියේ මේ හමුදාවේ මේ රට වෙනුවෙන් යුද්ධ කරපු සොල්දාදෝ කියලා ඒ අයගේ මුදල් කාගේ account වලද ගියේ මේ යහපාලනයක් ගැන කතා කරනවා අර මේ ගොඩනැගිලි විකුණපු සල්ලි ආරක්ෂක අමාත්‍යංශය ගිනු මේ කෝටි 8000ක් විතර මෙහෙම සල්ලි තියාගන්න රටක් තියෙනවද මෙන්න මේකද යහපාලනේ කියන්නේ මේවා භාණ්ඩාගාරයට යවන්න ඕන තැන් වල යව්වේ නැතුව මේ නිකන් මේ බොරු බයිලා ගහන්න හදන්න එපා දැන් යහපාලනේ ඒ විතරක්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්තරයකට ගියපු කතාවක් අල්ලගෙන තියලා ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? මාධ්‍යවේදියෙක් හැටියට. කෝ ඒව ගැන වාර්තා? ඉක්නලි කොටට වෙච්ච දේ මොකද්ද උනේ? අතුරුදහන් වෙච්ච අය? කෝ ඒවට වාර්තා? මේක යහපාලනේ හින්දා අම්මේ මේ යහපාලනේ මේ කතා කරන්න බෑ. දැන් යහපාලනේ මෙව ගැන කතා කරන්න ඕනේ. මෙව ගැන පරීක්ෂණ කරන්න ඕනේ නැහැ. මේ රටේ මාධ්‍යවේදීන්ට වෙච්ච දේවල්, උගතුන්ට වෙච්ච දේවල්, පහුගිය කාලවල වෙච්ච ඒවා සිද්ධි මොකුත් කතා කරන්න බෑ. සුදේව අපි දන්නවා සමහර විට ඔයාගේ මාධ්‍ය මම දන්නේ නැහැ සමහර හුඟක් මාධ්‍ය ආයතන වලට රාජපක්ෂලා ගැන වචනයක් ලියන්න තිබ්බද පත්තර වලට ඒගොල්ලන්ගේ වැරදි ගැන දාන්න පුළුවන් වුණා ඒගොල්ලෝ කරපු වැරදි ඒගොල්ලෝ වෙනුවෙන් ඒගොල්ලන්ට විරුද්ධව මාධ්‍යයේ විදෘත්ති මාධ්‍යෙත් ඒ වගේම මුද්‍රිත මාධ්‍යෙත් ඒගොල්ලන්ට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්න තිබ්බද අපි දන්නවනේ වෙනවා අර්ලිය ගහ මන්දිරෙන් කෝල් එක එනවා මෙහාට එහෙමයි පාලනය කරුවේ මාධ්‍යයේ දැන් මේ යහපාලනේ හැබැයි මේව කතා කරන්න බෑ යහපාලනේට. දැන් එහෙම රටක් අපි මේ ගලවගත්තේ එසේ මෙසේ එකක් නෙමෙයි. මේ රටේ රාජ්‍ය සම්පත්. ඇයි මම පාර්ලිමේන්තුවේ මාත් අවුරුදු 20 ගාණක් ඉඳලා තියෙනවා පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි කැමති නැහැ සහෝදර මන්ත්‍රීවරයෙක් අල්ලස් දෙපාර්තමේන්තුවටයි නැත්නම් CID එකටයි ගෙනිලා ප්‍රශ්න කරනවාට. හැබැයි හොරගම් කරලා තියෙනවනම් මේ සාක්ෂි තියෙනවනම් ඒවට උත්තර දෙන්න බැඳලා ඉන්නවා. රටේ පුරවැසියෝ අපි महाजन नियोजित हेटियट रटे साली हेम आक्रमिकता विधि पर्यरने करो मम की अन्या पोदेरमुने हिटो मंत्री ओकोम मे मे मेवट होरक सेतु साधक अस्पना देखो मंत्री मिथुम कारण समय मम्मी प्रश्न कमकराने द विपक्षे मंत्रीवरुट चोदना ऊन के अल्लास्क प्रश्न करें नमुत मिथुमन राजित सेनारत्न मेतुमा चोदना के लिए प्रश्न करें राजित सेनारत्न मेतुमा सती फैल बार सती मठ मे दीप सुदेव मे फैल बार दुर्नो दास राजित सेनारत्न राजसेनरत् महत्य वरदी कर लो इक संपूर्ण इक उत्तर पदे एक राजसेनरत् महत्या रणी विक्रम सिंह महत्या तप एक शुद्धक लेना वरदी कर लो महाजन मुदल अयता विधि परहरण कर लो एक संपूर्ण ये रटे नीति अनु ऐटे अंडे दंग मंग उदाहरण अक्या अपे कलुतर हिटपू तेवराप्यो मेत्तुमा पहुगे दवास्तु सिद्धि संबंध होना युमा दवास विसी पहत्ती
महालेखन सकाशकेम सिंह महत्या पक्ष महालेखा मेकोलो समहारा तेंगोल की विशेष दिन सीए वेडसरा दुनाद करमाय अभी रजे सीव के वेटुपाक पेड़ी रुपया पंदाक वेटुपाक समहारा एक अड़पा अड़पति दीमनाव दीमनाव अरे दीपी दीमनाव एक ඒකාවද වැටු නිර්ණය කිරීමෙන් අනතුරුව හිග මුදල් සහිතව ඉතුරු වැටු ගෙවීම. හරි දීමනාවක් දෙනවා කියලා තියෙනවා. ලාල්කාන්ත මන්තුමා ඒක ඕන විදිහට අර්ථ දක්වන්න. නෑ වැටු වැටු. හරි. ඒ කියන්නේ ඕක ලියපු කට්ටිය වැටුපකයි දීමනාවයි වෙනස දන්නේ නැති මට්ටමේ කට්ටියද? හරි. ඉන්නකෝ. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි මෝටර් සයිකල් ප්‍රශ්නේ තියෙනවා. පහුගිය දවස්වල මේ යහපාලනය ගැන කතා කරා සදාචාරය ගැන කතා කරා. මෙතුමන්ලා සදාචාරය ගැන කතා කරනවා හුඟක් දේවල් කියන්න තියෙනවා සදාචාරය ගැන. मैं तुम्हें नायक कि सदाचार्य को मैं युवा क्या नोड़ क्या पुद्गल के मडगहन गेल ईट पास विशेष विश्रामिक दीमनाव एक कर लती मे हाल एक पोरंदु मे दिन सीए वेडसर एक क्रियात्मक कर लती है ईलाट तमें राज बैंको पोलिय लक्ष दहा सीट पहालो दाक राज्य बैंक तीव्र ज्येष्ठ पुरावेशन स्थावर तेपतु फलम लक्ष लक्ष दहाट पोलिए सीट पहालो की वेड कर एक कर लती अरे मम्मी एकाक दिए ना समृद्धि सहनाधार सीएट देशीय की वेड कर एकदम कर लती इट पास अत्यावश्य आहार वर्ग दहायक सदा आयकरण अधिक बधु इवाद किरी में मिलाड़ू किरी मत करते एक कर लती सुदेव फलवेन वतावट डीजल डीजल रुपया दासे की अड़ू कर लती इतिहास कवदाकवा मेहमे अड़ू कर लें बलांड विशे विशेष गोवितंकर प्रदेश मम निजन कर प्रदेश गोविया की दें ट्रैक्टर वोट सीसा ट्रैक्टर कुली अड़ूलाती है एवगेम गोयाम फैगेम सदा गण कुली अड़ूलाती है ये मोटर सैकल पेट्रोल लीटर देखा गह पीने अद तुण गहन इतिहास मेक वेलातिबेने अब यहाँ पालने तेक् अभी पोरुच्ची फलियट पारधि मे मेक अड़ू कर लती है ठीक है सर सहाना लभ लती जनता कैम भीम गण कथा के मिथुमा को मल गण कथा के मिल मिलते अड़ू कर लती है ये मत माई गृहस्थ गैस सिलीर के मिला रुपया तुम सी अड़ू कर लो एक कर लती है ये वगेम वी किलो सदा रुपया पढ़ा दी मना अभी मिल वेड कर लती गण रुपया पढ़ा गण गोविंद उद्घोषण उद्घोषण करे सुदेव अभी दंडो सामान्य अभी लालकांत मंत्रुवा दंडो महाव्या जनपद वाले गोयां कैपेन एक काले इट इसर अभी गोड़ गोवि तैंकर तेंगोल समहार तेंगोल कैपेनो ये वेला गंड सलसुम अक्ति बेना एतर अब एक क्रमवत्ती दीद गण रुपया पहालो कि वी मिले वेड़ी वेला तीन रुपया तीस पाहे ती बीच साहतिक मिले रुपया पढ़ा दाको वेड़ी कर लीन एक पाल एक प्रतिफल है समहार कि मुनाद अनीतकमाइ विशेष अभी पोंसेका मेतुमा यतुमा वेनुवें अभी सहन सह यतुमाट देंड पुल सहने यतुमा मे रटे युद्धकरपु नायके कैटियट मे रट बेरगत्त नायके कैटियट यतुमा पहुगे दवसर हिरे विलांगुद यतुमा वेन वेर दक्कर मे देशपालनेट राजपक्ष महत्याट एरहि आपु निसा अब यतुमाट अभी ये अवश्य सहने वितरक मे यतुमा के तिबिच्चे बलतल वेटूप एसियाल दुन एवगेम तम शिराणी भंडार नायक मेथिनी यतुमेगे तपि संपूर्ण यतुमेट विला चोदना यतुम निर्दोषीकंड मे आंडु कटयतु के एवगेम तमय विशेषम तवत् महापुल शिषादार उपया पंद वेडिकलती सत्पालन पणत गिनलती मे वगे सुदेव गणना व्रियात्मक कलती मे दिन सीए वेडसर अटते मम्मी मतरे समहरुहन अपें सत्हिंसा मन मे वगे करण गणना वक् दिन सीए वेडसर दिन हटक क्रियात्मक कलती
ඒවගේම තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියපු විදිහටම අපි පොරොන්දු වූ ආකාරයටම මම හිතනවා එතුමා මේ මේ මේකට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ මේ මේ එතුමාගේ ප්‍රතිපත්තියේ වැඩසටහන මේ වගේ ලොකු බලවේග තියෙද්දි අභියෝග තියෙද්දි මේවට විරුද්ධව නැගී හිටලා ජනතාව හැටියට ඡන්දෙ දුන්නා අවසන් විනාඩිය අවසන් අවසන් විනාඩිය තව විනාඩියක් කාලයක් තියෙනවා මම මේ පොඩ්ඩනේ ගත්තේ ඔහොත් මට තව විනාඩියක් කාලයක් තියෙනවා මම ඉතමත්ම හොඳින් කාලය කලබනා කරන්න එක 23 වෙනි බ්‍රහස්පතින්දා ඒ කියන්නේ අප්‍රේල් මාසේ 23 එන්නේ බ්‍රහස්පතින්දා දවස ඒ ඒ එතුමාගේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වෙනවා 23 වෙනි බ්‍රහස්පතින්දා ඉක්ුත් වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර බාරකාර රජයක් යටතේ නිදහස හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ඒ විතරක් නෙමෙයි එම මැතිවරණයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂයට අග්‍රාමාත්‍ය දුරත් ඊළඟට පක්ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දුරත් අපි කියලා තියෙන්නේ ජාතික ආණ්ඩුවකට අපි පැහැදිලි වෙනවායි මොකද සුදේව අපි ඇති ගහ මරාගත්තා වසර ගණනාවක් තිස්සේ අපි ඔක්කොම කරේ හැමදාම පක්ෂ වලට පාට වලට බෙදලා ගහ මරාගත්ත එක අපිට අධ්‍යාපනයේ හරි ප්‍රතිපත්තියක් නැහැ සෞඛ්‍යයේ හරි ප්‍රතිපත්තියක් නැහැ ඒක නිසා මේක මේ UNP ආණ්ඩුවේ එනකොට UNP ආණ්ඩුවේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ආණ්ඩුවට දෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුව JVP ආණ්ඩුවක් ආවන JVP ආණ්ඩුවේ හැබැයි අපි ඇයි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රතිපත්තියකට එන්න පුළුවන් ජාතික ආණ්ඩුවකට අපි යන්න බැරි පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක්ගේ සමන්විතව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන මේ අප්‍රේල් මාසේ 23 වෙනිදා පාර්ලිමේන්තුව දිනුවයි කියලා එක්සත් ජාතික පක්ෂේ තනි ආණ්ඩුවක් අපිට බලය ආවයි කියලා අපි පිටවන්න ලෑසියක් නැහැ අපිට ඕනනේ ජාතික වැඩපිළිවෙලකට ජාතික ප්‍රතිපත්තියක් අනු මේ එම සර්වපාක්ෂික ආණ්ඩුව යටතේ රටේ ප්‍රධාන අභියෝග වලට මුහුණ දීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කොට ඒ අනුව ක්‍රියාත්මක කිරීමට දේශපාලන සංස්කෘතිය බිහි කිරීම අවසන් කරමු විශේෂයෙන්ම අපි ජාතික සභාව පිහිටවනකොට මම අර මුලින් කිව්වා වගේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක නායකතුමා අපි මේ මේකේ ඉන්නවා ඒ වගේම දෙමළ සංධානයේ මන්ත්‍රීවරු ඉන්නවා අනිත් UNPI ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා ඉතින් මේ ජාතික සභාවෙන් අද ඇත්තටම ලොකු සේවාවක් මොකද අපි කණ්ඩායමක් හැටියට ඔක්කොම එකතු වෙලා මේ ගන්න පොදු තීන්දුව මතයකට ආවොත් අපිට පුළුවන් නම් අනාගතෙත් මේ විදිහට ජාතික සභාවකට සීමා නොවි ජාතික ආණ්ඩුවකට ජාතික ප්‍රතිපත්ති හදනකොට පාර්ලිමේන්තුවේ සියලු දෙනා මේ කරාසි වෙලා මේ කටයුත්ත කරොත් මං හිතන්නේ රටට වැඩදායි වැඩසටහනක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. ස්තුතියි. ඒ නිසා විශේෂයෙන්ම අපි යහපාලන යටතේ මං හිතන්නේ විශාල කාර්යභාරයක් සිදු වුණයි කියන එක තමයි මේ දින ටිකටත් අපේ විශ්වාසය සහ රටේ ජනතාවගේ මතය වෙලා තියෙන්නේ. හොඳයි ස්තුතියි. අප ඊළඟ අවස්ථාවට යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැටි ලාල්කාන්ත මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි මේ වැටුප් සහ දීමනා පිළිබඳව ගැටලුවකට ඔබ ආවා ඔබ ඒ පිළිබඳව දැඩිව කතාත් කළා අපට සමා වෙන මොහොතක් මට විරාමයක් දෙන්න අපි දුරකථන නැමතුමක් තියෙන අපේ ගිහිල්ලා මෙමු පන්නලින් කතා කරනවා ධර්මසේන මහතා සුබ සන්ධ්‍යාවක් ඔව් ප්‍රශ්න යොමු කරන්න ඉක්මනින් මගේ ප්‍රශ්න යොමු කරන්නේ ලාල්කාන්ත මන්ත්‍රීතුමාටයි හොඳයි ගරු මන්ත්‍රීතුමනි මගේ ප්‍රශ්න වෙන්නේ ඔබතුමාලා තුලංජයක බලය ඉගෙන ආණ්ඩු කරලා දුර්වල ආණ්ඩු බිහි කරලා බලවෘත්ති වෙන්නේ කොහොමද? ඒ තුලින් රටට යහපතක් වෙනවාද? ගරු මන්ත්‍රීතුමනි අපි දන්නා තරමින් පෞර්ය ආණ්ඩුවේ කිසිම වරදක් තිබුණේ නැහැ. රට සංවර්ධනය කළා. මිනිස්සුන්ට ජීවිතින් අයිති ලබා දුන්නා. ආණ්ඩුව පෙරළියේ බලපෑම මොන්තරකින් නිය. තව කොටි ප්‍රශ්නක් තියෙනවා. ඉක්මනින් ප්‍රශ්න යොමු කරන්න. මන්ත්‍රීතුමනි එදා ජනවාරි 8 වෙනිදා උදේ අපේ හිටපු ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමාව ගෙන්නුවා. කුමන්ත්‍රණය කළා නම් විපක්ෂ නායකතුමාව එදා ගෙන්නනවා. හොඳයි හොඳයි බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමාට එතෙන්ට එන්නට උවමනාවක් නැහැ නේද? හොඳයි හොඳයි බොහොම ස්තුතියි. ස්තුතියි ස්තුතියි ඔබතුමා ප්‍රශ්න ටිකක් දික් කරගන්න ඒ වගේම අපිට නිකන් දැනෙන්නේ ප්‍රශ්න ලියාගෙන කියවනවා. ආ ආ ආ හොඳයි ලාල්කන්ත මහත්මයා. ඕ ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ගියොත් එම මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පහුගිය කාලේ කරපු ඔක්කොම ආයි වමාරන්න වෙනවා අපි වැරදි තමයි එතුමා කියන ආකාරයෙන් වැරදි ලෙස දෙකක බලයක් තියෙන කිසි ප්‍රශ්නයක් නැති ආණ්ඩුවක් තමයි දෙකක හදාගත්තේ කොහොමද කියලා කියන්න වෙනවා පාර්ලිමේන්තුවේ එහෙම ලොකු සාකච්ඡාවකට යන්න වෙනවා ඉතින් මේ ඊට කලින් මට උත්තර දෙන්න ඕනේ ටිකක් තියෙනවා මේ වර්තමාන පාලනය කරපු සමහර කටයුතු වල තියෙන අර්ධභාවය පිළිබඳව දැන් අපි හිතමුකෝ අපේ මිත්‍රයාමගේ ඉස්කෝලේ යාළුවා හැරිසන් මන්ත්‍රී මේ ඇමතිතුමා කියනවා වී වලට සහතික මිලගෙන හැබැයි දැන් ගොවි ජනතාවගේ පැත්තෙන් කලිනුත් දැනුත් ඉදිරිපත් වෙන කාරණයක් තමයි
සහතික මිල ඇයි නීතිගත කරන්නේ නැත්තේ කියලා. ඇත්තටම සහතික මිල නීතිගත කරනවා නම් VLV මණ්ඩලය හරි රජයේ හරි V8ක්වත් නොගත්තත් කමන්නේ. සහතික මිල ප්‍රතිපත්තියක් විදිහට පිළිගන්නවා නම් රුපියල් 50යි කියලා. ඇයි ඒක නීතිගත කරන්නේ නැත්තේ? මොකද්ද තියෙන ගැටලුව? මම පොඩ්ඩක් තව චුට්ටක්. එතකොට දැන් අපේ තර්කේ තියෙන්නේ සහතික මිල නීතිගත කරන්න. රජයේ V8ක්වත් ගන්න ඕනේ. පෞද්ගලිකයි ගනි. හැබැයි එතකොට නීතිගත කරාම ඊට අඩුවෙන් ගන්න බෑ. ඒක නීතියක් වුණාට වැඩියෙන් ගන්න පුළුවන්. අඩුවෙන් ගන්න බෑ. ඊළඟ කාරණේ තමයි ඕක දැන් රුපියල් 50 කරාම ඊළඟ තර්කයක් කියනවනේ මේ හාල් මිල ඉහළ යනවායි කියන පරිභෝගිකයට ප්‍රශ්නයක් එන සාකච්ඡාවක් එනවනේ. හරි. එතකොට රජයට පුළුවන් මේ පරිභෝගිකයටත් උඩින් අපිටම 80යි හරි 85යි හරි කියලා මිල නියමයක් දාන්න පුළුවන් සාතික මිල. දැන්මම මැද ප්‍රශ්නයක් එනවා. තොග වෙලෙන්දට වී මෝල් ලිමියට ප්‍රශ්නයක් එනවා. ඇත්ත ප්‍රශ්නයක් එනවා. මොකද 50ට අරගෙන 80ට දෙන්න කිව්වම ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්න නිෂ්පාදනයටම 75ක් විතර විතර. ඔව්. එතකොට එතෙන්ද මැදට වැඩිහත් වෙන්න ඕන. හරි. දැන් එහෙම මොකුත් සලසමක් නැහැ. ඒ නිසා මේ සහතික මිල කියන කාරණේ ආණ්ඩුවක් දිගටම කල්පනා කරපු විදිය තමයි වීඑල්ඒ මණ්ඩලය හරි මොකක් හරි මැදිහත් වෙලා යම් ප්‍රමාණයක් ගන්නවා ඒක විසින් වෙළඳ පොලේ මේක තුලනයක් ඇති කරනවා කියන තර්කය. දැන් අපේ තර්කය ඒක නෙමෙයි. හරි ඔය තර්කය කවදාකවත් සාර්ථක වෙලා නැහැ. දැන් මොකද ඔබතුමාම කිව්වා වගේ පහුගිය දවස්වල 30යි 27යි ඔය 50ට කොච්චර ගන්නවා කියලා කිව්වත් මේක බරපතල ප්‍රශ්නයක් හැමදාම. නේ හැමදාම බරපතල ප්‍රශ්නයක්. ලාකන්තම තමයි ඒකට උත්තරයක් දෙන්නද? මණ්ඩලයකට වී ගන්නකොට හොඳ 14ක වියලි බර තියෙන්න ඕන. බොල් නැති වෙන්න ඕන. පිරිසුදුකම තියෙන්න ඕන. ඔබතුමාම දන්නවා සමහර වෙලාවට අපි කමතෙන්ම වී ටික විකුණනවා. සමහර ගොවීන්ට මේ 35 මේ 50ට දෙන්න ගියාම විවිධ හේතුන් බලපානවා. ඒ ඒක නිසා සමහර අය කමතෙන්ම මේ ටික දෙනවා. සමහරෙන් 35ට 40ට දුන්නත් ඒගොල්ලෝ කියනවා අපිට ලාභයි කියලා. වේලලා පිරිසුදු කරන්න. ඒක එක කාරණයක්. දෙවනි කාරණේ රජයක් හැටියට මේ සියලු වී ගන්න බෑ. සමස්තයක් හැටියට ගන්න වී නිෂ්පාදනයෙන් 100ට 10ක් විතර 10ක් ඕ ඒ ආසන සංඛ්‍යාවක් තමයි ආණ්ඩුව ගන්නේ. අතන ඔක්කොම ගන්න කියන තර්කයක් නේද? මම ගන්නවා ඔබතුමා කියන විදිහට නීතිගත කෙරුවොත් ගොවියෙකුට මේ ඉන්න ගොවින්ගෙන් 90%කට මේ වී ටික විකුණ ගන්න බැරි වෙනවා. පුද්ගලිකාංශේ ගන්න යන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ ඒගොල්ලෝ ගනි අර පිරිසිදුම වී ටික අඩු ගානේ අපිට අනිත් පිරිසිදුර කියන්නේ දෙයිනේ. ඒකට පෙළමෙනවනේ එතකොට. පෙළමෙන්න ඒගොල්ලෝ පිරිසිදු කිරීමක් මං හිතන්නේ නැහැ. දැන් ඔය ප්‍රායෝගික ඔබතුමා දන්නවා. මොකද මම කිව්වේ ඒකයි කමතෙන්ම වී ටික දෙන අය ඉන්නවා. හැබැයි අර අර කාර්යයේ ක්‍රියාවලියට යන්න හම්බෙන්නේ නැහැ. ගොවියා කියන්නේ සල්ලි තියෙන මිනිහෙක් නෙමෙයි. කෙටි. හරි. ගොවියාට කඩේ මුදලාලිට ණය වෙලා බැංකු ණයක් අරන්. එතකොට මේ ණය තුරුස් ටික ගෙවා ගන්න මේ පිරිසුදු කිරීම මේ ක්‍රියාමාර්ගයකට යන්න බෑ. සමහර විට පොඩි එකාගේ පොත් ටික ගන්න. ගෙදර දොරේ වියදමට මේවා ඔක්කොම කරන්න. ඒ වෙලාවට බලනවා මොනවා තරම් එකමද සල්ලි උත්තරේ ඒගොල්ලන්ට හොයාගන්න කියලා. හරි. නෑ අනුරෝධි සනායකමත් උඹට. ඒකේ ප්‍රශ්නයක් ආවේ නෑ. එතකොට වීමිලේ ප්‍රශ්නයක් ආවේ නෑ. නෑ හරි. ප්‍රශ්නේ එන්න ඕනේ නෑනේ නීතිගත කරනවා නේ. ප්‍රශ්නයක් ආවේ නෑ. ගොවි ජනතාවට එහෙම ගැටලුවක් මතුනේ නෑ. වීමිලේදී නොගන්නවයි කියන ගැටලුවක් මතුනේ නෑ. නෑ මතුමා කවුද මේ අපේ හිටපු යමතුමා? අපේ එකම කාරණේක අපි දිගින් දිගට සාකච්ඡා කළ යුතු නෑ. කරුණාකරලා අපේ කාරණා වලට යමු. ප්‍රායෝගික තත්ත්වේ. ප්‍රායෝගික හැම එකටම දිනවනේ දැන් බලන්න පෞද්ගලිකංශේ 2500ක් කියලා ප්‍රතිපත්තිය පිළිගත්තා. අපි අහන්නේ පිළිගන්න ප්‍රතිපත්තිය නීතියක් කරන්නේ නැත්තේ. එතකොට තර්කයක් එන්න පුළුවන් මේ මෙතර ආදායම් තියෙන ඒවට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඈ ඒක බේරන්න ඕන තව ක්‍රමයකට. ඒක තව ක්‍රමයකට බේරන්න ඕන රයිට් මෙතර ආදායම් මට්ටමක් නැති ඒවා මේකෙන් අපි අත්හරිනවා. සාමූහික කිවිසුම් වලට මෙතර කාලෙකින් අවිල්ලා තියෙන ඒවා අපි අත්හරිනවා. ඒකට හදන්න පුළුවන්. නමුත් එහෙම හදන්න නිකාන් කියනෝ 2500 කවුද දෙන්නේ? කවුරුත් දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට තමයි ප්‍රශ්නේ මේක නීතියක් කරන්න. තමන් ප්‍රතිපත්තියක් හද පිළිගන්න දේ නීතියක් කරන්න ඕනේ. එතකොට අතුරු ප්‍රශ්න එනවා ඔබතුමා කිව්වා වගේ ඒක මම පිළිගන්නේ. එතකොට ඒවට උත්තර හොයන්න ඕනේ. එහෙම නැතුව මේක අවදාම අත්තරලා දාලා ගියම දැන් රාජ්‍ය සේවයේ 10000ක් වැඩි කරනවා කිව්වා. වැටු. දැන් දුන්න 5000ක දීමනා. එතකොට ඒක වැටුපක් නෙමෙයි.
එතකොට මූලික වැටුප වැඩිවීමක් නැහැ. එතකොට කියලා තියෙන එකක් කරලා තියෙන තව එකක්. දැන් මම මේ සමාජයේ නියෝජනයක් මම මේ කරා. හරි. එතකොට මේ මේ විදියට ගත්තම දැන් ජනාධිපතිතුමාම කිව්ව එක කරනවා කිව්වා මෑන් පවර් සේවකයෝ බරපතල උද්ඝෝෂණ කරා පහුගිය කාලේ. මේ සඳහන් ආණ්ඩුව කාලේ වැරදි ක්‍රම වලට බඳවගෙන. හරි. ඊට පස්සේ මොකද උනේ? ජනාධිපතිතුමා ගිහිල්ලා පොරොන්දුවක් දුන්නා. එතුමා අපේක්ෂකයා හැටියට ඉන්නකොට මම මෑන් පවර් සේවකව ස්ථිර කරනවා කියලා. දැන් මෑන් පවර් සේවකව තාම මහපාරේ. අරගල කරනවා, උද්ඝෝෂණ කරනවා, සටන් කරනවා. ඒකට උත්තරයක් නැහැ. يعني මේ බාග කෑලි ගොඩක් තියෙනවා. හරි. මම දැන් තමුන්වංශලවත් කතා කරලා දන්නේ නැහැ. හිටපු ඇමතිවරුන්ට මොකටද මේ ඇමතිවර ප්‍රසාදනේ? ලංකා ඉතිහාසයේ කවදාවත් ආණ්ඩුවක් කරලා නැහැ. ඇමතිකම් අහිමි වෙලා ගිය. අපි දන්න විදිහට මේ ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් තමයි ඒක කරලා තියෙන්නේ. එතකොට දැන් ඒව සම්බන්ධ සාකච්ඡාවක් නැහැ. ඒ නිසා මේ මේ ප්‍රශ්න ගොඩක් ඇත්තට මේ විදිහට ගත්තම මේ කරපුවා විසින් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඔය මහ බැංකුවේ ප්‍රශ්නේ වුණත් ඇයි ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු නොකර කමිටුවටද දාන්නේ? මේ මහා පරිමාණ සිද්ධියක්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දාන්න පුළුවන්. මොකද කමිටු කතාව මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඔය සිද්ධි වුණාම පහුගිය කාලේ ඔක්කොම කමිටු 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 එක කමිටුකින්වත් කරපු දෙයක් නැහැ. වෙච්ච ප්‍රතිඵලයක් නැහැ. ඒතර ප්‍රශ්නේ කල් දානවා. ප්‍රශ්නේ මඟ අරිනවා. ඒක අමතක කරවනවා. එහෙම ක්‍රියාවලිය පාලකයෝ කරනවා කමිටු හරහා. ඒතකොට දැන් මේ ප්‍රශ්නේ ගැන සමාජ කල්පනා කරන්නේ. ඇයි කමිටුට දාන්නේ? ඒක කෙලින්ම දාන්නකෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් රැඳ නැගිලා තිබෙනවා. ඒ නිසා ගෙවිච්ච කාලය තුල කෙරිච්ච කටයුතු වලින් සැලකුතු ප්‍රමාණයක් තියෙනවා. අර්ධ වශයෙන් ප්‍රශ්න ඉතුරු කරනවායි කියලා පොරොන්දු වෙච්ච එහෙත් කරලා නැති. ඒකට සමාජය ඇතුලේ දැන් අපිට මෙතන උත්තර කියා ගන්න පුළුවන්. සමාජය ඇතුලේ එහෙම ප්‍රශ්නයක් වේරොට රැඳ නැගිලා තිබෙනවා. ඊළඟට මෙතන දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි දැන් පාර්ලිමේන්තුව 23 පහ වෙනවත් එකම 24 වෙන්න පුළුවන් 25 වෙන්න පුළුවන් විසුරුලා ඡන්දකට යනවා කිව්වම දැන් මේකට ගෙනල්ලා හප්පනවා ඡන්ද ක්‍රමේ මම දැන් මේ දවස්වල මේ ලොකුම සාකච්ඡාවක් බවට පත් කරලා දින අපි මේ යම් යම් වෙන වෙන සිද්ධි කතා කරන මූලික වශයෙන් එතකොට ඡන්ද ක්‍රමේ ගේනයි කියනවා මොකද්ද මේක වෙනස් කරන්න ඕන කියනයි කියනවා මේ මනාප ක්‍රමය තමයි දින ලොකුම ලෙඩේ මම නම් එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා මනාප ක්‍රමය කියන්නේ හොඳ ක්‍රමයක් පක්ෂයකට ඡන්ද දෙන්න තියෙන අයිතිය වගේම ඒ ඒ පක්ෂය තුල Taman කැමති පුජ්‍යලෙක් තෝරගන්නත් අයිතියක් තියෙනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවොත් ඒක පුළුල් එකක් ඔබේ පෞද්ගලික මතයද පක්ෂ මතයද පක්ෂය ආදාස මම මේ කියන්නේ හරි පෞද්ගලිකව ඒකට මම ගොඩක් එකඟයි ඒක මම ගත්තා එතකොට පක්ෂකට දැන් සජාතික පක්ෂයට පක්ෂයේ ප්‍රතිපත්තියකට ඡන්දය දෙන ගම අකිලවද තෝරගන්නේ ඇලිසන්වද තෝරගන්නේ කියලා එක දිශිකේ නම් ඉල්ලන්නේ අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට කියනවා නෑ මේ පොර කනවා හොරු වෙනවා සල්ලි වේදම් කරනවා ඔක්කොම කරනවා මං සරල උදාහරණයක් කියනවා. දැන් මරණාධාර සමිතියේ සභාපති පත් කරාම එයා ස්වේච්ඡාය වැඩ කොටසක් කරන්නේ. වැඩි එකට කවුරු දඟලන්නේ නෑ පොර කන්නේ. හරි. කිව්වොත් දැන් මරණාධාර සමිතියේ සභාපතිට තීරුපත්ෙන්තර මොටරසයිකලයක් දෙනවා කිව්වොත් මොකද වෙන්නේ? කියපු ගමන් මරණාධාර සමිතියේ පටන් ගන්නවා සභාපති වෙන්න තරඟේ. එනාර වරප්‍රසාදයෙන් තමයි තරඟේ නිර්මාණය කරන්නේ. සරල උදාහරණයක්. ඒ නිසා මේ දේශපාලනයේ දින වරප්‍රසාද අඩු කරන්න කතා කරන්නේ. ඒ සාකච්ඡාව නැහැ. දැන් නිල වශයෙන් ලබාගෙන දින වරප්‍රසාද වලට අමතරව හරි නිල නොවන ලෙස ගස් ටික කපා ගන්න. වැලි ටික ගොඩ දාන්න. රත්නපුරේ පැත්තේ නම් මණික් පතල් හරන්න. හරි. තනමල් විල පැත්තේ නම් මල් ප්‍රවාහණයට. හරි. ඔය ආදිවාසීන් එහෙම නැත්නම් එතනෝල් කන්ටේනර් නිදහස් කරගන්න. එතකොට ඒව හරහා දේශපාලඥයන්ද මේ පහුගිය කාලය තුල විශේෂ වරප්‍රසාදාව. හරි. ඒක පාලන නීතිය මොකුත් තිබෙන්නේ නැහැ. ඒ වරප්‍රසාද විසින් තමයි මේවට පොරකකා 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 ආවේ. දැන් අපි ඉතිහාසෙත් අහලා තිනෝ අපේ වයස කාලය තුල අපිට ඒ අද්දේකෙම නැති වුණත් අපි කියවලා තිනවා දේශපාලනයට ආපු අය
තමන්ගේ දේවල් වියදම් කරගෙන කරා යනකොට ගෙනිච්චේ නැහැ එතකොට පොරකෑමක් නැහැ දැන් ආසනෙට දැම්ම කියන්නේ ඔබයි මායි අපි තුන් දෙනා ආසනෙ වල වරප්‍රසාද ගොඩයි නම් අපි පක්ෂ තුනේ අය හැරි මරා ගන්නවා මේකට වරප්‍රසායින් කරු අඩු කරු සීමා කරු ඔය අයියලා කළ නංගිලා ආචාර්ය මාචාර්යෝ එක්කෙනෙක්වත් මේකට පොර කකා එන්නේ නැහැ හරි ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය කඩාගෙන වැටෙන්න පිරිහෙන්න මේ මහා මුදල් වියදම් කරගෙන මේකට මැදිහත් වෙන වටපිටාව නිර්මාණය වෙලා තියෙන්නේ ඡන්ද ක්‍රමය නිසාම නෙමෙයි කේවල ක්‍රමය කරනලා දැම්මත් සමානුපාතික ක්‍රමය කරනලා දැම්මත් ඔය මොන එක දැම්මත් මේකේ දවන්ත වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා නම් රණ්ඩුව පොරකෑම් වෙඩි තබා ගැනීම මුදල් වියදම් කිරීම මේක එනවා ඔබ කියන කාරණේ ප්‍රායෝගිකව එක වේද හැමදෙනාම ඒක අඩු කරන්න ඉතින් ඒකනේ ප්‍රශ්නේ අතිසාරේ තියෙන ලෙඩේ ගහන්නේ අමුඩේ අතිසාරේ බෙහෙත් කරා අමුඩේ ගාලා හරියන්නේ දැන් මම ආගෙන සෝපිරාම ගුරුතුමා ඡන්ද ක්‍රමේ යම් වෙනස්කමක් කරනවා නම් අවුලක් නැහැ හැබැයි මේ බොරු ගොඩක් නිර්මාණය කරලා තියෙනවා මේක පිටිපස්සේ එතකොට කියනවා විධායක ජනාධිපතිගේ බලතල අඩු කරලා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් පැත්තට මේක මාරු කරන්න යනවා නම් ඡන්ද ක්‍රමෙත් එක්කම ගේන අය කියන්නේ මේක තියාගන්න විධායක අගමැතිකම තියාගන්න මේ ජනාධිපතිකම ඒක බලතල තියාගන්න ඕන තියාගෙන අදින්න ඕන මොකද ඡන්ද ක්‍රම වෙනස් කරන්න ඔය දවස් දෙකකින් පුළුවන් වෙන්නේ නැහැ සමානුපාතික ඡන්ද ක්‍රම එනකොට 225කට මන්ත්‍රී ගාන තීරණය වෙද්දි හටේ ජනගහනය කොච්චර මේකෙන් භාගය හිටියේ හරි එතකොට දැන් ආයේ 225 තීරණය කළා යට හදලා එහෙනම් කොච්චර ජනතාවකට මන්ත්‍රී කෙනෙක් දින්න ඕන පාර්ලිමේන්තුවේ දැන් එහෙනම් 225 දැන් 450ක් විතර වෙන්න ඕන එදා ගත්ත පදනම සැලකුවා හරි ඒ මොකුත් සාකච්ඡාවක් නෑ ඡන්ද ක්‍රමය දැන් මෙතන කරලා හප්පලා ජනාධිපතිතුමාට ගත්ත බලයයි එතුමාගේ පක්ෂයේ පෞගේ කාලේ බලයේ හිටපු කට්ටියට තවදුරටත් ඉන්නයි මේක ගෙනල්ලා හප්පලා මේක කල් දාගන්න තැනකට යන්න තවත් විනාඩියක් තියෙනවා හරි ඒක තමයි පරපතර තත්ත්වය දැන් අපි පිළිගන්න ඕනේ මේක මොකක්ද රටේ ජනතාවගේ අති බහුතරය කාලයත් තිස්සේ ඉල්ලා සිටින එකක් තමයි අපේ තියෙන්නේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය මේකයි පහ කියන්නේ අද එක්සජාතික පක්ෂය ඇවිල්ලා තිනු අපි ඇවිල්ලා ගොඩක් අය ඇවිල්ලා තිනු හරි මේක එපා එපා නම් මොකද්ද ගේන්න ඕනේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය එතකොට දැන් මේ 19 වෙනි සංශෝධනය හරහා ගේන්න සූදානම් වෙන්නේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය මාරු කරනවා එක්තරා දුරකට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට ජනාධිපතිගේ බලතල අඩු කරනවා ඕක තමයි ඉල්ලුවේ රට මේක තමයි මේ සංශෝධනය ගේන්නේ ඔය දෙකෙන් බරපතල ප්‍රශ්නේ මොකක්ද ඡන්ද ක්‍රමයේද එහෙම නැත්නම් විධායක ජනාධිපති ක්‍රමයේද ආණ්ඩු ක්‍රමයේද මේ රටේ බරපතල ප්‍රශ්නේ විධායකේ එන ඒක බේරන්න මොකක් හරි කියනකොට ඒකට මොකටද වෙනව පටලවන්නේ අවසන් කරමු ඒකට වෙනව පටලවන්න ඕනේ නැහැ ඡන්ද ක්‍රමයේ පටලවන්න ඕනේ නැහැ හරි දැන් මනාප ක්‍රමයේ අපිට ප්‍රශ්නයක් කරලා නැත්තේ අපිට ප්‍රශ්නයක් කරලා නැහැ ඒ වරප්‍රසාද ප්‍රශ්නේ විසඳලා දෙන්න නිසා ඉතින් ඒ නිසා මේකේ ඇත්ත තන අල්ලගෙන හරි කරන්න ඕන යම් වෙනසක් කරන්න කමක් නැහැ හරි මේ මේ තියෙන ඡන්ද ක්‍රමයේ වුණත් ඇතැම් වෙලාවට තව මන්ත්‍රීකම් ප්‍රමාණය වැඩි කරන්න වෙයි ආසන අලුතින් කඩන්න වෙයි එහෙම නැත්නම් ආසනයකට දෙන්නෙපත් කරන්න වෙයි දැන් ගන්න කඩුවෙල කියලා ආසනයක් තියෙනවා නම් ඒකේ මීට කලින් මිනිසු 100කට නම් මන්ත්‍රී කෙනෙක් තියෙන දැන් මිනිසු 200ක් ඉන්නවා ඒකේ ජනගහණය වැඩි වෙලා තියෙනවා ඉතින් ඔය ඔක්කොම සල්ලා ඒතකොට සීමා අලුතෙන් හදන්න වෙයි සීමා නිර්ණයන් ගේන්න වෙනවා ඉතින් ඒවත් එක තමයි ඒක කරන්න ඕන ඒක එපා කියන්නේ නැහැ කවුරු ඒක අවශ්‍යයි හැබැයි ඒක ගෙනල්ලා මේකට පනලා දින 100 නෙමෙයි දින 500ක් ගියත් කමන්නේ අපි ඔක්කොම කරගෙන කරමු කිව්වොත් අර මෙතුමලා කියයි ඊට පස්සේ ඉතින් මහින්ද චින්තනෙ කරගෙන ඉවරලා යන්න තිබ්බනේ කාලය නෙමෙයි ප්‍රශ්නේ මහින්ද චින්තනය කරන එක කියලා කියන්න තිබ්බනේ හරි ඉතින් ඒ නිසා මේ අවසන් කරමු කල් දාගන්න සාකච්ඡාව අදාළ නැහැ මැතිවරණ පොරොන්දුවක් දීලා තියෙනවා ඒ නිසා පාර්ලිමේන්තුව නිසි පරිදි විසුරුවලා අලුත් පාර්ලිමේන්තුව පත් කරගන්න ජනතාවට ඊටකට ලබා දීම තමයි මේ තියෙන වටපිටාව ඇතුලේ වඩාත් සුදුසුම එක හොඳයි බොහොම ස්තුති අප විරාමයකට යනවා විරාමෙන් පසුව අවසන් අවස්ථාවට අකිල විරාජ් ජමෙත්තුමා සූදානම්
අප දෙවන සංවාදාත්මක වටේ අවසන් අවස්ථාවට සූදානම් වන්නේ අඛිල විරාජ්‍ය මිතුමා සූදානම් මිතුමනි කුරුණෑගලින් ප්‍රශ්නයක් සිසිර වික්‍රමරත්න මහතා කතා කරනවා සිසිර මහතා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් කියලා ඔව් ප්‍රශ්න අහන්න අපේ රූපවාහිනී යන්ත්‍රය හඬ අඩු කරගන්න අප දුරකථනය ඔස්සේ ඔබ ප්‍රශ්න එක දිගට යොමු කරන්න කරුණා කරලා මම මේ තර්සේ යොමු කරන්නේ අපේ අඛිල විරාජ්‍ය මන්ත්‍රීතුමා අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේම හොඳයි මම එතුමායෙන් අහනවා මන්ත්‍රීතුමා දැන් මේ අපේ සී හැරිසන් මන්ත්‍රීතුමා කිව්වා දැන් මම සමෘද්ධි ප්‍රතිලාභියෙක් මේ සමෘද්ධි ප්‍රතිලාභියත් මේ මේ දින 100 වැඩසටහනේ වැඩි කරා කියලා දෙගුණ කරා කියලා මන්ත්‍රීතුමා මේ වෙනකන් දැන් අර හිටපු අපේ ජනාධිපතිතුමා වැඩි කරපු මේ රුපියල් එතුමා රුපියල් 3000 කරා ප්‍රතිලාභ මේ සමාජිකයෝ 4 දිනක් ඉන්නවනම් 3000 කරා සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවනම් 2000 කරා සමාජිකයෝ දෙන්නට අඩුවෙන් ඉන්න රුපියල් 1000 කරා ඒ ඒ වැඩි කරපු එක අරෙන්න මේ මේ මන්ත්‍රීතුමා තාම නම් 7-5ක්වත් අපි සමුර්ධි ප්‍රතිලාභින් නම් අවන්තෝ වැඩි කරලා නැහැ මම මේක වගකීමෙන් අහන්න පුතුබාර මේ අපි සමුර්ධි ප්‍රතිලාභ සමුර්ධි ගන්න මිනිස්සු හැටියට අපි නම් තාම එහෙම දෙයක් දුන්නේ නැහැ ඇයි මං හිතන්නේ මේ මාධ්‍යෙන් ඔබතුමාලා මේ කියන දේ ඇත්තම යථාර්ථයක්ද කියන එක මම මේ ඔබතුමායන් වගකීමෙන් අහනවා හොඳයි බොහොම ස්තුතියි සිසිර මහත්මයා මේ සමුර්ධි සමුර්ධි දීමනා වැඩි කරලා තියෙනවා දැන් බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා සමුර්ධි නියාමකවරුන්ගේ පොඩි සමහර ඒවා ලැබිලා තියෙනවද ඒ වගේම නැත්නම් ලැබිලා දීලා නැද්ද ඔය ටික හොයලා බලන්න ඕනේ දැන් අපි මේ ඉරිදා දැන් ඊයේ අපි අපේ ආණ්ඩුව තීරණයක් ගත්තා මේ ඉරිදා අපි කමිටුවක් මගින් සමුර්ධි ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගන්න නියමිතයි ඒ කියන්නේ දැන් මේ මේ සමුර්ධි නියාම මේ සමුර්ධි ලාභින් ඔක්කොම හොසි කරලා එක්කෝ ඔක්කොම හොසි කරලා ආපහු මුලේ ඉඳලා සමෘද්ධි ලාභීන්ට දෙනවද ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නේ තමයි මේ සුදේව මේ ගංගොල තියෙනවා සුදුසු නැති අයට සමෘද්ධිය දීලා තියෙනවා දැන් ඒක අපි මේ කැඳෝ කැඳෝ කිව්වට ඒක හරියාකාර වෙන්නේ නැහැ සුදුසු අයට ඉද්දි සුදුසු නැති අයට දීලා තියෙනවා මේ වගේ ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා අපි මේ ඉරිදා තීරණය කරන උදේ 9:00 මාට අපේ මුදල් අමාත්‍යතුමා අපේ සමෘද්ධි අමාත්‍යතුමා මේ මමත් ඉන්න ඔය කමිටුවේ ගායන්ත මන්තුමාලා මේ ඔක්කොම ඉන්නවා අපි තීරණයක් ගන්නවා මොකද්ද සමුර්ධිය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිලිවෙත කියලා ඒ නිසා බය වෙන්න එපා ඒ මුදල් ටිකත් වැඩි කර මුදලත් ලැබෙනවා ඒ වගේම අපි තීරණයක් ගන්නවා එදාට කොහොමද මේ සුදුසු අයට මේ සමුර්ධි ප්‍රතිලාභය ලබා දෙන්නේ කියලා ඒ කියන්නේ තුමාලා ඔය කාරණේට එක එකතකින් කියන්න පුළුවන් මේ දේශපාලන වශයෙන් ප්‍රතිලාභින් කප්පවා දුව කර දෙන්නේ සුදානම් නෑ නෑ වැඩි කරලා තියෙන සුදිය ඒක වැරදි ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ අපි ඒක දැන් මෙන්න මෙහෙම අපි හිතන්නේ දැන් පහුගිය කාලේ දුන්නේ එක එක දේශපාලන න්‍යාය පත්‍රවලටනේ ආ මන්ත්‍රී කියපුවාම දෙනවා ගිහිල්ලා එයා කපනවා UMP වුණාම කැපුවා UMP මගේ ආසනේ ගත්තා සෑහෙන කපලා තියෙනවා ආ ඒක අවංකොම් මේ කියන්නේ සෑහෙන කපලා තියෙනවා දැන් අපි මේක විනිවිද පේන විදිහට මේ සමුද්ධි දීමනාව දෙන එක හදලා ඒ කියන්නේ දරිද්‍රතා මට්ටමේ ඉඳලා යටේ ඉඳලා උඩට ගන්නවා ඒ උඩට ගද්දී අපි බලාපොරොත්තු වෙනා පුළුවන් නම් ග්‍රාම සේවකවරයාගේ මේ ඔක්කොමගේ අර මේ 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 සමුර්ධි න්‍යාම කරලා මේ ඔක්කොම සහභාගී වෙලා අන්තිමට අපි බලනවා පුළුවන් නම් මේ සමුර්ධි ලාභීන්ගේ ලේඛනයක් අපි මේ මේ ග්‍රාම සේවකවරයාගේ අර බෝඩ් එකේ ගහන්න එතකොට කාට හරි කියලා අභියෝග කරන්න පුළුවන් නෑ මෙයා කොහොමද මේ කියන්නේ මම සුදුසුයි මට වැඩිය මේ ආදායම් තියෙන කෙනෙක් මෙතන ඉන්නවා අන්න ඒ වගේ විනිවිද පේන විදිහට අපි හදන්න යන්නේ ඒ නිසා සැකයක් තියාගන්න එපා අපි එතකොට කාටවත් මේ අභියෝග කරන්න බෑ මේ මොකද ඇත්තටම සමෘද්ධි දීමනාව කියන එක දෙන්න ඕනේ ඇත්තටම දරිද්‍රතා මට්ටමේ මේ දේශපාලනය බලන්න නැතුව ඒ නිසා අපි ඒක හරියාකාර වෙනවා අර පහුගිය කාලේ වගේ අර වාහන තියෙන එහෙම නැත්නම් දේව මන්ත්‍රී ගාව හිටපු ඒ අයට සමුර්ධිය දෙන්නේ නැහැ ඔබතුමා සිසිර මහත්මයා කුරුණෑගල දිස්ත්‍රික්කෙන් අහපු ප්‍රශ්නෙට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ දෙන්නේ නැහැ මම චෝටි බාධා කිරීමක් ඒකට අපි කොමිටිය පත් කරන්න නේද සමුර්ධි නිලධාරිතුමා ඒ වගේම ගමේ පන්සලේ හාමුදුරුව විදුහල්පතිතුමා ඒ වගේම මොකද දේශපාලඥයෝ සම්බන්ධයලානේ ඒ වගේ කොමිටියකින් තමයි ඒ අය තීරීමත් ග්‍රාම සේවක නිලධාරීන් හැමෝටම පිළිගන්න පුළුවන් මේ 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 ක්‍රමවේදයක් ඔස්සේ තමයි අපි මේ සමුර්ධි දීමනාව දෙන්නේ ඉන්නේ එතකොට ඒක තමයි ඒ සම්බන්ධයෙන් කියන්න පුළුවන්. හොඳයි. එතකොට මේ මේ අපේ මුසාමිල් මන්තුමායම මේ ප්‍රශ්න ගණනාවක් වෙනන මේ මේ ඉදිරිපත් කරා මේ මාධ්‍ය නිදහසකෝ වගේ දේවල්. ඉතින් මේ මං හිතන්නේ මුසාමිල් මන්තුමා මේ 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 ලොකු නින්දක් නිදියලා නැගිට්ටා වගේ මන්නම් හිතෙන්නේ මොකද පහුගිය කාලේ ඔය කියපු මාධ්‍ය නිදහස තිබුණාද? අපි මම මේ 2003න් පස්සේ ඊයේ පෙරදා තමයි මේ ITN එකට ගියේ රූපවාහිනියට ගියේ. හැබැයි දැන් ITN එකේ විපක්ෂ නායකතුමා ආවා මේ පහුගිය කාලේ. කවුද අපේ මේ මේ කවුද නිමල් සිරිපාසිල මැතිතුමා. එතකොට රූපවාහිනිය නෑ. මේ රූප ඔබතුමාගේ නායකයත්තා. රූපවාහිනිය ඔය ඔක්කොම විපක්ෂී මන්ත්‍රීවරුන්ට කියනවා. බලන්න කොච්චර ඔන්න මේ මාධ්‍ය නිදහස.
මේකයි මාධ්‍ය ඉදහස. ඉතින් ඒ නිසා දැන් අර ඉස්සර වගේ මම අහනවා ජනතාව බලාගෙන ඉන්න අයගෙන් ඉස්සර වගේ හැමදාම අර රාජපක්ෂ මහත්තයාව පෙන්නගෙන මාධ්‍යවල උදේලා රෑ වෙනකන් මේ මේ යනවද? ආ ඒක අර වෙනම පසු පාල මහත්තයා රණී මහත්තයාව පසු ආ රාජපක්ෂ මහත්තයාව පෙන්වන්නේ මෛත්‍රීපාල මහත්තයා රණී මහත්තයා නෑ නෑ මෛත්‍රීපාල මහත්තයා එහෙම පෙන්වන්නේ නෑනේ මේ පෙන්වන්නේ නෑ හරි මේ සිද්ධියක් තියෙනවා නම් පෙන්ව මොනවා හරි මේකක් තිබ්බා නම් පෙන්වුවා එතන ඉවරයි ආයි මේක ඇදගෙන යන්නේ නෑ ඒ නිසා දැන් දැන් මේ ජනතාව දන්නවා මේවා බලන අය මේ මේ හොඳට මොලේ තියෙන අයනේ ඒකනේ කොච්චර මාධ්‍ය සංදර්ශන පැවැත්වුවත් සිල් රෙද්දේ ඉඳලා හැම රෙද්දම බෙදලා ඉවර වෙලා හැම රෙද්දම බෙදුවත් මේ පුලුවක්කවත් තිබුණ නැත්නම් මේ ආණ්ඩුව පාලනය කරගන්න මේ ආණ්ඩුව දිනා ගන්න ඉතින් ඒ නිසා මේ වෙනස කරන්න ජනතාව ඒ නිසා මේ මේ ජනතාව දන්නවා දැන් රූපాయని ගැන දන්නවා ITN ගැන දන්නවා කොටින්ම කියනවා අපි මේ වගේ හිරු වගේ නාලිකාවලට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මොන ප්‍රශ්න තිබුණත් අඩුම ගන්න විපක්ෂයට මෙතන ඇවිල්ලා අපේ මතය කියන්න පුලුවක්කම තිබ්බා ප්‍රවෘත්ති ගත්තත් මේ අඩුම මේ මේ ඒ පාලනවල යටතේ පාල් දැඩි පීඩනයන් යටතේ ජනතාවට ඒ ඒ ප්‍රවෘත්ති දෙන්න පුළුවන්කම තිබුණා ඒ නිසා අපි මේ ඒකයි මේ කියපු ඕන වෙලාවක අපි එන්නේ අපිට රූපහිනී වලට ITN වලට සමහර මාධ්‍ය වලට අපිට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගියත් ඒක වෙන විදිහට කටයුතු කරේ. අපි ඔක්කොම දන්නවනේ මේක අපි හිතන්නේ බලාගෙන. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මාධ්‍ය නිදහස උනට වැඩිය දැන් දීලා තියෙන අර ඔබතුමාල්ලා අර මේ කියන වල්බూరు නිදහස දෙන්න මේ මේ බලාපොරොත්තු වෙනවා වෙන නිදහස මේ මේ මාධ්‍ය නිදහස සම්බන්ධ දෙන්න මම කියන්නේ මේ යහපාලනේ සම්බන්ධ යහපාලනේ කියන ඉවරලා හිතනවා යහපාලනේ තර්ජනය කිරීම හරිද කාට තර්ජනය කරලා තියෙන්නේ දැන් මේ කියන්නේ තමුසු කියන්නේ මාධ්‍ය හිමිකරුවන් කතරවන මම කැඳවනවා කවුරු හරි නෑවොත් මම මේ ගැන බලා ගන්න ඉතින් බලන්න බලන්න ඒ විතරක් ගන්නවා කියන එක තර්ජනය කියන්නේ මාධ්‍යයෙන් මම බලනවා කවුරු නම් තමුසේ දිවයිනෙන් අයින් වෙන්න ඕන සබන්තුවා කවුද නාලි කියලා බලනවා මම හරි හරි නම් තමුසේ දිවයිනෙන් අයින් වෙන්න තමුසේ කියන්නේ තමුන් නාන්සේනේ ආ ඇත්තද තමුසේ කියන්නේ තේරුම් ගන්නවා තමුසේ කියන්නේ රෙඩේ වැළඳලා තමුන් නාන්සේ කියන්නේ හොඳ මේ එච්චර මේ මතිවරණ වේදිකාවේ මතිවරණ වේදිකාවේ සාමාන්‍ය රැස්වීමකදී මේ යහපාලන වචන අගමැතුමාට කරපු අපහාස තරම් හරිද එහෙමනම් එහෙමනම් අර ප්‍රවෘත්ති ප්‍රවෘත්ති ITN එකේ ප්‍රවෘත්ති වලින් පස්සේ කියපු කතා ටික ඇහුවනම් ඔයා ඔය බල්බూరు නිදහස ගැන කතා කරනවා කරපු චෝදනා අපහාස මේ මේවා බැලුවොත් එහෙම එහෙනම් ඉතින් ඒ නිසා මේ මන්තුමා මේ මේ බොඩක් ඊට වැඩිය දැන් සදාචාරයක් ගැන කතා කරනවා මේ ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ කෙලින්ම ගෙදරට යවලා තියෙනවානේ මේ මේ ඕන්නේ නැහැ කියලා එතකොට මොකද්ද මේ සදාචාරය ආපහු ඇවිල්ලා බලයට එන්න ආපහු ඇවිල්ලා මේ 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 ඔය කියන මේ වික්‍රමසිංහ මහත්තයා චන්ද්‍රසිංහ හරි 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 ඒක තමයි මම කියන්නේ නෑ ඉතින් ප්‍රශ්නයක් නෑ ඉතින් අන්තිමට හරි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියෙන් එන්න ප්‍රජාතන්ත්‍රවාදී එන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්නකෝ බලන්නකෝ මොකද වෙන්නේ කියලා මේ හිට් ටිකට් යන්නේ ඉතින් ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමයට දේවතාවක් තිබිච්ච එක ගරු මන්දිරසම්බන්ධිතු අපි මෙතනගේ අවස්ථාව උතුමන්ට වෙන්නත් පක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මම කියනවා මේ මාධ්‍ය නිදහස ගැන කතා කරන මෙතුමත් කිව්වා අර මේ රසන්ත වික්‍රමතුංග මහත්මයාලා ඕවා ඝාතනය කරපු හැටි මේ දැන් එහෙම නැහනේ දැන් ඕන කෙනෙකුට මාධ්‍ය වල ඕන එකක් කියන්න ඕන එකක් පුළුවන් නේ ඈ දාන්න පුළුවන් නේ මේ අපිටත් බයිනවනේ මේ මම දැක්ක මේ JVP මන්ත්‍රීතුරු බයිනවා මේ එක එක විවේචන කරලා කවදාවත් කපන්නෙත් නැහනේ ඒවා ඒ දානවනේ කියලින් ඉතින් ඒ නිසා අපි කියනවා මේ මාධ්‍ය නිදහස වලටත් තියෙනවා එතකොට මහ බැංකුවේ අර මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් නේ ඒ සම්බන්ධයෙන් තමුන්නාන්සේලා කිව්වා ඒකෙදි දැන් මේ වෙනකොට නීතිඥ ස්වාධීන නීතිඥ කමිටුවක් දාලා තියෙනවා ඒ කමිටුවේ වාර්තාව ආපු ගමන් ඔය ඔබතුමාලා හිතන්න එපා කිසි විටකත් ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිම මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා නම් කිසිම මේකෙන් තොරව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා ඒ මේ ක්‍රියාමාර්ග ඉතින් එහාට අවශ්‍ය පියවරක් ගන්න තීරණය කරලා තියෙනවා ඒ වගේම කියන්න ඕනේ පහුගිය ආණ්ඩු කාලේ අපි ඕන තරම් අර අධිවේගී මාර්ග අහින්නේ අධිවේගී මාර්ග හදාදි කෝටි ගණන් ගසා කෑම සම්බන්ධයෙන් මේ සියලු දේවල් සම්බන්ධයෙන් හැබැයි විපක්ෂ විදිහට අපි කිව්වා හැබැයි ඔය කමිටුවත් එක්ක කිසිම දෙයක් දැම්මේ නැහැ මත්තල එයාපෝට් එක සම්බන්ධයෙන් මේ මේ වරාය සම්බන්ධයෙන් මේ යහපාල හැබැයි කමිටුවත් එක්ක කිසිම දෙයක් දැම්මද අඩුම ගානේ කෝප් සභාවේ අර පාර්ලිමේන්තුවේ දූෂණ මේ වාර්තා ඔක්කොම ආපුවම මේ 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 කෝප් එකෙන් නැත්තම් මේ මේ පබ්ලික් ඇකවුන්ට්ස් කමිටියකින් රාජගිනුකාරක සභාවෙන් රැසිවාරේ කල් දැමලා ඒ හොරුන් ආරක්ෂා කරානේ අපි ලෑස්ති නැහැ අපේ අපි අපි කවුරු හරි වැරද්දක් කරනවා නම් ඒක වැරද්ද කියලා තහවුරු කරගන්න ඕනේ ඒ වගේම කිසි විටකත් හොඳට මතක තියාගන්න කිසි විටකත් ඒක බේරන්නෙත් නැහැ බේරන්න ඉඩ දෙන්නෙත් නැහැ අපිට පුද්ග එක එක අය ගැන අපිට පූර්ව මේ මේ ගන්න බෑ අපි සමහර වෙලාවට මේ අපේ ආණ්ඩුවේ කවුරු හරි වැරද්දක් කරන්න පුළුවන් වැරද්ද ඒක ඔප්පු කරගන්න ඕනේ ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඒ වගේම චූටි පැහැදිලි කරමු
දැන් ඔබතුමා පරීක්ෂණය කරන්නේ මහා බැංකුවේ අධිපතිතුමාට විරුද්ධ දැන් ඕකේ සදාචාර යහපාලනයේ හොඳම දේනේ දැන් අපේ කාලේ වැරදි අපි වැරදි කියමු දැන් මේ හොඳ කාලේ දැන් ඇයි අඩුම ගානේ පරීක්ෂණේ ඉවර වෙනකල් දැන් සාමාන්‍ය කෙනෙකුට දැන් ඔබතුමාලගේ පරීක්ෂණේ ඉවර වෙනකල් ඒ කට්ටිය පරීක්ෂණේ ඉවර වෙනකල් පරීක්ෂණේ ඉවර වෙනකල් නවත්තන්න පුළුවන් පරීක්ෂණේ ඔව මහා බැංකුව අධිපති විදියට තියාගෙන ඔහුගේ ආයතනයේ වෙච්ච දේවල් ගැන පරීක්ෂණේ කරන්න ඕනේ මෙහෙමනේ ඉන්නකෝ දැන් කමිටුවක් දාලා තියෙනවා ඒ කමිටු අපි යහපාලනය ගැන කතා කරනවානේ ඒ නිසා බය වෙන්න එපා බලන් ඉන්න මොකද වෙන්නේ කියන කතා කරන දැන් බලන්න අපි යහපාලනය ගැන කතා දැන් ඔබතුමා කිව්වා දැන් අපි අපිට එහෙනම් දඬුවම් දෙන්නත් පුළුවන් ඔය එක එක වැරදි සම්බන්ධයෙන් අපි එහෙම කරෙත් නැහැනේ අපි දැන් මේ සාමාන්‍ය යන දැන් ඔබතුමා අල්ලස්සා දූෂණ මේ කොමිස සභාවගේ ඉස්සර හිටපු අල්ලස්සා දූෂණ කොමිස සභාවේ සභාපතිවරයාට තිබ්බනේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අර වාහන කේස් එකක් තිබ්බා අපි මේ මාධ්‍යවල ඇවිල්ලා කිව්වා ඈ ඉතින් දැන් ඒවා සුවාදීන දැන් ඉතාලම පිරිසුදු සභාපතිවරියක් පත් කරලා තියෙනවා ඕන කෙනෙකුට ගිහින් චෝදනා කිසිම බලපෑමක් නැහැ ඒ නිසා පැහැදිලිව කියන චෝදනා පුළුවන් ඒවා ඉල්ල කරන්න ඔය පියවරෙන් පියවර මේ අගමැතිවරයාමයි දාලා තියෙන්නේ ආ ඒක අගමැතිවරයාමයි දාලා තියෙන්නේ මොකද ඉස්සල්ලා එතුමා දාන්න එපා එතුමාගේ අමාත්‍යයන් එතුමාගේ යටතේ දෙන එකන්නේ එකතු එතුමා රාජ්‍ය ප්‍රධානියා එතුමා ඉස්සල්ලා එක දාලා තියෙනවා ඒ නිසා මේ ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න එපා මම කියනවා මේ ඒ සම්බන්ධයෙන් හරි තීන්දුවක් ගනි කියලා. ඒ වගේම මම කියනවා මේ දැන් සුදේව මේ ආණ්ඩුවේ මේ පසුගිය ආණ්ඩුවේ දැන් මේ මම දැක්ක පහුගිය කෑ ගහනවා කෝ අරව නවත්තලා මේව නවත්තලා වැඩ නවත්තලා සංවර්ධන නවත්තලා. සුදේව මේවා පෙන්නලා දෙන්න ගියොත් මේ රටේ ජනතාවට කොච්චර ණය වෙලා තියෙනවද කියනවා මාර්ග සංවර්ධන අමාත්‍යාංශේ. මේ ඔක්කොම එකතු කරලා ගද්දි සුදේව ට්‍රිලියනයකට වැඩි ණයයි. ට්‍රිලියනයකට වැඩි. ඒ කියන්නේ බිලියන ට්‍රිලියනයක් කියන්නේ බිලියන 1000ක් නේ. බිලියන 1000කට වැඩිය ණයයි. දැන් මේ මම නිකන් මේ එකක් කිය මේ ශ්‍රී ලංකාව චීනයට කෝටි 67000ක් ණයයි. ආ කෝටි 67000ක් ණයයි. මේ පාරවල් හැදුවා. හරි පාරවල් හැදුවා කොමිස් කුට්ටි පිටින් ගැහුවා. දැන් දැයට කිව්ල දැම්ම කුලියා පිටියේ දැයට කිව්ල දැම්ම කෝටි 4000 ගානයි. තුනෙන් එකයි වැඩ කරේ තුනෙන් දෙකක් ගසා ගෑවා. ආ මේ හැදුවා මේ රත්තරන් වලින් එලන්න තිබ්බා මේ හයිවේ එක මේ කොළඹ ඉඳලා කරුණායකට යනකම්. ආ මේ වයින් ගසා ගාව එක තමයි කරේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපිට තමයි මේකේ ඔක්කොම දැන් අපේ වර්තමාන ආණ්ඩුවට තමයි මේකේ බර ගන්න වෙලා තියෙන්නේ බර ගන්නලා ට්‍රිලියනයක් කියන්නේ හිතන්නකො නෑ ට්‍රිලියනයක් බිලියන 1000ක් කියන්නේ සෙල්ලමද දැන් නමුත් අපි ඒ ඊතරම් ණය බරකින් ඊතරම් අපිව ණයකාරයෝ කරලා තියෙද්දිත් අපි ජනතාවට සහ දෙනවා අන්න ඒකනේ වඩා වැදගත් ජනතාවට සහ දෙන වියදම් සීමා කරලා තියෙනවා ඉස්සර වගේ අර මෙගා කැබිනට් එකක් නැහැ පොඩි කැබිනට් එකක් තියෙන්නේ ඒකේ කැබිනට් ඇමතිවරුන්ගේ වියදම් සීමා කරලා තියෙනවා වාහන පෙළපාලියක් නැහැ අන්න වාහනේ නැත්තම් දෙකයි තියෙන වැඩි මුණුත් ආරක්ෂාව අනුම. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා යහපාලනේ මේක. යහපාලනේ මන්ත්‍රීතුමනේ අපි රාල්කාන්ත මන්ත්‍රීතුමා මෙතුමනේ මෙතුමා කියපු කතාව දැන් නේ. මෙගා කැබිනට් එකක් නැහැ සුළු කැබිනට් එකක් නැහැ. හැබැයි හිටපු කැබිනට් ඇමතිවරුන්ට මේ දීමනා නැවත දෙනවා. සුදේව ඔව්. දැන් අපි මං ඒකනේ කිව්වේ අපි දැන් මේ ආණ්ඩුව මේ මාසයක් දෙකක් මේ යහපාලනේ ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න අපි මේ ආණ්ඩුව ගෙනියන්න ඕනේනේ. අපි මේ හැම එකක් ගැනම කැමැත්තෙන් කරනවා නම් පිළිගන්නෙත් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ආණ්ඩුවක් බලයට පත් වුණා. අපි අර කිව්වා වගේ අමුතුම හැඩේ ආණ්ඩුවක් ආවේ. අපිට තව මාසෙ දෙකක් ගෙනියන්න ඕනේ. එතකොට ප්‍රශ්නේ ඉවරයි. අපි මේ අප්‍රේල් මාසයේ 23 අර කිව්වා වගේ මෙතුමා අපි එතකන් බැලන්ස් කරගන්න. නෑ. ඉතින් ඇත්ත කතාව ඒකනේ. අපි කිව්වත් නැතත් ඇත්ත කතාව අපි ආණ්ඩුවක් හදද්දී අපි සුළුතරයක් තියෙන. අපි ඔක්කොම එකතු වුණත් අපිට බහුතරය හදන්න බෑ. ආ ඉතින් ඒ නිසා අපි ජනතාවට සහන ටික දෙන්න ඕනේ. ආපහු අර කිව්වා වගේ මේ අමාරු දේ කරගත්තා අපි. අමාරු දේ කරගත්තා. ඒක ඔක්කොම එකතු වෙලා පෙරල ගත්තා. මහා පර්වතයක් තිබිලා අපි ඔක්කොම එකතු වෙලා ගිහින් පෙරල ගත්තා. හැබැයි දැන් මේ පෙරලගෙන මේ පෙරලගෙන දැන් ජනතාවට සහන දෙන්න ඕනේ. අපි කියපු ඔක්කොම දේවල් ටික දැන් කරමින් යනවා. ඉතින් ඉතා කෙටි දවසකින් අපි මේ හෙට අනිද යනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයකට. මේ පාර්ලිමේන්තු මැතිවරණය යන්නේ ජනාධිපතිවරයාගේ එකගාත්වයේ තියෙනවා. අපි පත් කරපු අපි ඔක්කොම එකතු වෙලා පත් කරපු ජනාධිපතිවරයා ඉන්නේ. ආ මේක මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බොහෝ මෙතුමාලා මේ විරුද්ධව හිටියන අනිත් ඔක්කොම මේ රටේ ප්‍රගතිශීලී බලයක ඔක්කොම මේ ජනාධිපතිව පත් කරන්න සහයෝගී දීලා තියෙනවා. ඉතින් එතකොට සුජේව ඊට අමතරව දැන් අර එතුමාව මේ පරාජය කරන්න එතුමාට අර මං කිව්වේ ඒගොල්ල තමයි දැන් න්‍යාය පත්‍ර හදන්නේ පාර්ලිමේන්තු මැතිවරණ කවද්ද තියන්න ඕනේ මේක තව යන්න ඕනේ. ආ මේක මේ ඒගොල්ල එක පැත්තකින් කියනවා මේ දින 100ව ක්‍රියාත්මක කරනකම් යන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් දින 100 තියෙනවා තව එකක් 23 වෙනිදා පාර්ලිමේන්තු රුසුන හැරලා පාර්ලිමේන්තු මැතිවරණ යන එක. ඒකට ඒගොල්ල කියනවා මේකට විරුද්ධයි. ඒකට විරුද්ධයි තව යන්න ඕනේ කියලා. ඒ නිසා මේ වැදි බණ අහන්න අපි ලෑස්ති නැහැ. අපි වැදි බණ අහන්නේ අපි අහනවා හොඳ බණ අහන්නේ ඔරිජිනල් බණ. ඒ නිසා ඔ කියන්නේත් ඔරිජිනල් බණ. ඒ නිසා මම තමුන්නාද මේ රටේ ජනතාව තේරුම් ගනි මේ මොකද්ද කරන්නේ
අපිට 100% බොහෝ දේවල් කරන්න බැරි වෙයි. අපිත් යම් යම් පොඩි පොඩි තියේ මේ මේ අර මේ මේ ආණ්ඩුවක් ගෙනියනකොට නමුත් ඉස්සර තත්වයයි දැන් තත්වයයි සංසන්දනය කරනකොට හාත්පසින්ම වෙනස්. හාත්පසින්ම වෙනස්. හැම මේ ගත්තාම දැන් මෙතුමා කියනවා මේ සේවකයන් ගැන. මේ මෙතුමා ගණනාවක මෙතුමා ඔප්පු කරගන්න බෑ කොහෙද කියලාවත්. වැඩි ඕනේ නැහැ මගේ අධ්‍යාපන අමාත්‍යාංශේ මගේ කාර්ය මණ්ඩලයේ ඉන්නේ තාම මේ මේ අර මම පෞද්ගලිකව දානා ඇතින කැමරා ශිල්පියාගේ ද බඳුළු ගුණවර්ධන ඇමතිවරයාගේ දාපුවයි මම ඒගොල්ලත් වෙනස් කරන්නේ මම බැලුවා කැමරාව දාන්නෝ ඉන්න කිව්වා ඒ පීඑන් ලගිනුත් ඒ මගේ පීඑන් කෙනෙකුත් ඉන්නේ බඳුළු ඇමතිවරයා දාපු එක්කනේ අන්න අපි එහෙම කරේ නැහැ ඒ නිසා කියනවා අපි ලෑස්ති මේ මේ ජනතාව වෙනුවෙන් ජනතාව දිනවන්න අවශ්‍ය පියවර ගන්න අපි මැතිවරණයකට යනවා අප්‍රේල් 23 අපි එක්සත් ජාතික පක්ෂය වෙනම යනවා ගිහිල්ලා අපි එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදිනවා අලියාගෙන් තරග වදිනවා අපිත් එක්ක බොහෝ පක්ෂ දැන් මේ වෙනකොට තීරණ පක්ෂ එකතු වෙන්න තීරණය කරලා තියෙනවා මුස්ලිම් කොංග්‍රසයේ දිගම්බරම්ලා මැතිතුමාලා වගේ ආය එකතු වෙන්න තීරණය කරලා තියෙනවා තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් හොඳ පිරිසක් එකතු වෙන්න අපිත් අදහස් පළ කරලා තියෙනවා ඒ නිසා අපි ඔක්කොම එකතු කරගන්න එකතු කරගෙන අපි යනවා මැතිවරණයට මැතිවරණ ගිහින් අපි විශිෂ්ට ජයක් ලබනවා ජයක් ලැබලා අපි මේ ඉන්න ඔක්කොම තවත් මේකට මේ මේ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්න උරදුන්න දායක වුණා ඉන්නවා එතුමාල්ලත් එක්ක එකතු වෙලා ඒ වගේම පාර්ලිමේන්තුවේ ඔක්කොම සහභාගි කරගෙන අපි අමුතුම පන්නේ හැමෝගෙම හැමෝම නියෝජනය කරන අපි ආණ්ඩුවක් හදනවා ඒක ජනතාවාදී ඒක ජනතාවට හොඳයි ඒ නිසා අපි කියනවා ඒක දිනවන්න ජනතාව මේ වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කරන්න කියලා අපි කියනවා හොඳයි අප දෙවන වටේ මේ ආකාරයෙන් නිමාවටපත් කරනවා තුන්වන වටේ සූදානම් තුන්වන වටේදී හමු වෙමු කෙටි විරාමයකින් බලේ දේශපාලන සංවාදයේ අවසන් වටේටයි අපේ ප්‍රවිෂ්ඨාන්නේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අප සාකච්ඡා කරේ මොසමිත් මන්ත්‍රීතුමාට අවසන් අවස්ථාව ලබා දෙන සුදන මුතුමත් ලබා ගන්නවා ඔසුදේව දැන් මම මූලික වටේ මතු කරා එකක් පොලිසියේ කරන මාරු වීම ගැන මම හිතනවා ඒ ගැන අපේ ඇමතිතුමාලා අදහස ප්‍රකාශ කළේ නෑ ඒවලි දැන් ප්‍රකාශ කරයි කියලා විශේෂයෙන් පොලිස්පතිතුමා පැහැදිලිව පුවත්පතේ සඳහන් කරලා තියෙනවා පොලිස්පතිතුමාවත් දන්නේ නැතුව සමහර මාරු කිරීම වෙනවා ස්ථානාධිපතිවරු 300කට ආසන්න ප්‍රමාණය. ඒක ඉතා පැහැදිලි මේක. මේ මම පොඩි බාධා කිරීමක් කොහොමද සාමාන්‍ය මේ වටේ බාධා කරන්න බෑ නේද? ඔව් සම්බිවින් බාධා කරන්න බෑ. බාධා කරන්න බෑ. එතකොට මේ වටේ ජෝන් නමරතුංග මහත්තයා දසන් කරලා තියෙන්නේ. මෙන්න පොලිස් මෙන්න ඔබතුමා පත්තර කෑල්ල විතරේ පෙන්නන සම්බිවින් මහත්තුමා. මෙන්න ඉතා පැහැදිලි පොඩකිනු පොලිස්පතිටත් නොදන්නා පොලිස් පුටුවල වෙනසක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ 300ක ලයිස්තුවක් සකසයි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ 300ක ලයිස්තුවක් සකසයි. මම ඔබතුමාට බාධාවක් කරනව නෙමෙයි. මම අහන්නේ පොලිස්පතිතුමාගේ අස්සන එක හොරට ගහලාද නැත්නම් ජෝන් නමරතුංග මහත්තයා අස්සන් කරලා තියෙන මේකට. මේක ඉතාම පැහැදිලිව ඒක පොලිස්පතිතුමා හම්බුන වෙලාවක අහගන්න. මේක ඉතා පැහැදිලිව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ 300ක ලයිස්තුවක් සකසයි. එතකොට මේක ඉතා මේ පුවත්පත් වාර්තාව ප්‍රතික්ෂේප කළා නෑ රජයේ විදිහට. අනිත් එක බරපතලම කාරණේ දැන් මේ මෙතුමා අත්සන් කරේ කවුද කියලා අහනවා. අපි දන්නේ නෑනේ පොලිස්පතිතුමාට කරන දේශපාලන බලපෑම මොනවද කියලා. අපි දන්නේ නෑනේ. මෙතන මේ මොකද අපි දන්නවා මේ පොලිසියට පත් කරේ කවුද? 2002 දී මිලේනියම් සිටි පාවා දීම සම්බන්ධයෙන් එතුමා ඒ කාලෙත් පොලිසිය බාර ඇමති. මේ රටේ දැවැන්තම රණවිරුව පාවලා දීපු දැවැන්තම පාවා දීම. ඒක ඉතිහාසයේ අපි කවුරු පිළිගන්න මහා දැවැන්ත පාවා දීම. ඒ පාවා දීම සිද්ධ වෙච්ච කාලේ පොලිසිය බාර ඇමතිටම තමයි දැන් පොලිසිය බාර අමාත්‍යාංශේ බාර දීලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඉතාල පැහැදිලි මේකේ වෙන ඉතුරු වෙන කතන්දර ඉතින් අපි දන්නවනේ. එහෙනම් ඒක ඒ ප්‍රශ්නෙට පළවෙනි එක. ඊළඟ කාරණේ තමයි දැන් අපි ප්‍රකාශ කළා මේ දිනසීයේ යහපාලනයේ දිනසීයේ අස්සෙම ගාණ්ඩ බෙදුම්වාදී දිනසීයකුත් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙමින් යනවා. දැන් බලන්න දැන් ජනවාරි මාසේ පත් වෙනවත් එක්කම කැලම් මැක්රේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ප්‍රභූ පර්යන්තේ. ඒ වගේම කොටි සංවිධානයේ ගෞරවයට පාත්‍ර වුණු
චාල්ස් ඥානකෝන්ගේ පුතා වන ඩොනල් ඥානකෝන් ඔහු තමිල් ඩයස්පොරාවත් එක්ක සම්බන්ධකම් තිබුණා. ඔහු ලංකාවට පැමිණෙනවා. ඊට පස්සේ රාජ්‍ය නොවන සංවිධානවලට උතුරේ පනවල තිබුණු තහනම. මොකද අපි දැක්ක ඉතා පැහැදිලිව රාජ්‍ය නොවන සංවිධාන හරහා තමයි පහුගිය කාලයේ ආයුධ පුහුණු කිරීම ආයුධ ලබා දීම සියල්ල කරලා තිබුණේ. ඒ නිසා ඒ රාජ්‍ය නොවන සංවිධානවලට උතුරේ නිදහසේ සැරිසරන්න විදේශ සංචාරකීන්ට පරීක්ෂාවකින් තොරව උතුරට යන්න අවස්ථාව හදලා දුන්නා. විශේෂයෙන් රාජ්‍ය නොවන සංවිධානවලට. ඊට පස්සේ බරපතලම කාරණේ. මේ පහුගිය කාලය ඇතුළේ ඉන්දියානු දීවරය කිසිවෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒතකොට අපි මේ ප්‍රශ්නේ අහන්නේ මෙහෙම. ඉන්දියානු දීවරය එක්ක මාළු අල්ලන කැවිල්ල නවත්තලාද? දැන් මාළු කොල්ලේ අපි දන්නවා පහුගිය කාලේ දැවැන්ත ප්‍රශ්නයක්. අපි දැක්ක සමහර පුවත්පත් වලින් දහස් ගණන් බෝට්ටු එකවර ඇවිල්ලා ලංකාවේ මුහුදු තීරයේ මාළු කොල්ලේ කරන්නේ. අපි දැක්ක ඉන්දියාවෙන් දැන් සතියකට විතර කලින් ලංකාවේ ලාංකිකයෝ කීප දෙනෙක් අත්අඩංගුවට ගත්ත බෝට්ටු වලින්. හැබැයි ලංකාව ඇතුලේ අල්ලව්වේ නැහැ. එතකොට එහෙනම් මොකද්ද? එක්කෝ නාවික හමුදාට උපදෙස් දීලා දල්ලන්න එපා කියලා, නැත්නම් නාවික හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල අයින් කළාද? එහෙම නැත්නම් නාවික හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල ලිහිල් කළාද? මට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ. මොකෝ ඉන්දියානු දීවරයෝ මේ යහපාල නාණ්ඩු ආවා අනේ ෂෝක් අපේ ආණ්ඩුවක් කියලා මොකෝ මේක අතහැරලා මේ මේ මාළු අල්ලන එක අතහැරලා නැහනේ. ඒ නිසා ඉතා පැහැදිලි අපි හිතන විදියට ඔය තුනෙන් එකක් වෙන්න ඕනේ. එක්කෝ අල්ලන්න එපා කියලා උපදෙස් දීලා තියෙනවා, එක්කෝ ඉදිරි ආරක්ෂක වළල්ල ලිහිල් කරලා තියෙනවා, එක්කෝ ඉදිරි ආරක්ෂක වළල්ල අයින් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉතාම බරපතල ටැමිල් නෙට් එකට තිබුණු තහනම ඉවත් කරනවා. ප්‍රභාකරන්ගේ සම්මුඛ සාකච්ඡා තිබුණු ෆ්‍රන්ට් ලයින් සංගරාවට නිදහසේ එන්න රේගුව විසින් නවත්තගෙන තිබුණා, ඒක නිදහස් කරනවා. ඒ විතරක් නෙවෙයි, මංගල සමරවීර ඇමතිතුමා ඉන්දියාවේදී ප්‍රකාශ කරනවා සීමිත මාධ්‍යවේදීන් ගණනාවක් තියාගෙන 13 වෙනි සංශෝධනයේ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න එකඟ වෙනවා, උතුර නිර්මිලිටරීකරණය කරනවා කියලා. ඒකේ පළමු අදියර විදියට බ්‍රිගේඩියර් රුවන් වණිගසූරිය ආරක්ෂක හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අක්කර 26000 අක්කර 10000ට දැන් අපි බස්සලා තියෙන්නේ, අපි තවදුරටත් මේක අඩු කරන්න රජයේ කියන හින්දා කල්පනා කරනවා කියපු ගමන් හමුදා ප්‍රකාශකවරුන්ගේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැර ඉතුරු සියලු දෙනාගේ කටවල් ටික වහනවා. හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු අද නෑ කවුරුත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක විතරයි. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තහම අක්කර 1000ක පලාලි ආරක්ෂක කඳවුරේ අක්කර 6152ක් තිබුණු අධිආරක්ෂිත කලාපය ඒක අඩු කරලා තිබුණේ, ඒකත් තව අක්කර 1000කින් අඩු කරලා තිබෙනවා. මේක ඉදිරියටත් තව අඩු කරන බවට. දැන් මෙතුමා ඒ වගේ එක පැත්තකින් බෙදුම්වාදී දිනපොතේ ඒ ඇස්සේ දෙමළ ජාතික සන්ධානයේ ඊයේ සම්බන්ධන් මහත්තයා පැහැදිලිව කියලා තියෙනවා, අපට ඕනේ ස්වයං පාලනයක්, ප්‍රාන්ත ස්වයං පාලනයක් අවශ්‍යයි, ඒක දුන්නයින් පස්සේ අපි ඇමතිගම් ගැන කතා කරමු කියලා. ඒ නිසා ඉතාම පැහැදිලි දැන් මේ මෙහෙට යහපාලන නංගි පෙන්නගෙන යහපාලනයේ මේ කොත්තමල්ලි ටිකට දීපු සහනය ගැන කියාගෙන ගියාට ඒක යටින් මේ රටේ ඉතාම භයානක බෙදුම්වාදී ගමනක් යනවා. ඒක මේවා හංගනවා, ඒක වහනවා, ඒ වැහුවට මේ ගමන ක්‍රියාත්මක වෙමින් යනවා. ඉතාම පැහැදිලි. එදා තිබුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේකත් එක්ක හැපුණා, අද ආණ්ඩුව මේකට නිදහස යන්න තියෙනවා. එක මේක කාරණා සුදුය මම කියන්නම්. දැන් මෙතුමා මේ මහා ලොකුට ණය ගැන කිව්වා. දැන් මේ කට්ටිය බිලියන 133 කෝටි 1300ක ණයක් ගන්න සාකච්ඡා කරගෙන යනවා. හරි, ඒක සිලෝන් ටුඩේ පත්‍රයේ තියෙනවා 2015 2014. එතකොට මේවා ණය බර නෙවෙයිද? දැන් මහලකෝට රාජපක්ෂ ආණ්ඩුවේ ණය බර ගැන කතා කළා, රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රශ්න ගැන කතා කළා. මේ ආණ්ඩුව ඇවිල්ලා දින 100ක් ගෙවුන්නේ කෝටි 1300ක් ගන්න කතා කරනවා. ඉතින් මේවා තමයි මේ ජනතාවට සපේන විහිළු. ඔයාලා ගත්ත ණය කියන්නේ. ස්තුති හැරිසන් මන්ත්‍රීතුමනි, උතුමාට අවස්ථාව දීලා කිව්ව කාරණා කිහිපයක් විශේෂයෙන් පොලිස් මාරුවීම් ගැන උතුමාට කතා කරන්න පටන් ගත්තා. නෑ සුදේව, මම විශේෂයෙන්ම අවසන් වටේදී ආණ්ඩුවට ආවයින් පස්සේ පළවෙනි වතාවට ඔබගේ මාධ්‍යයට ආව. ඊට කලින් විපක්ෂයේ ඉන්නකොට මම අවස්ථා ගණනාවකදී අපිට මේ ස්ථානේ ඇවිල්ලා ආණ්ඩුවට විරුද්ධව තියෙන චෝදනා ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබුණා. ඒ වගේම අපිට සංවාදයට තැනක් හදලා දුන්නා වුණා. ඒ ගැන විශේෂ ස්තුතියක් කරන්න ඕනේ, විශේෂයෙන්ම බලේ වැඩසටහනෙත් ඒ වගේම හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති මගිනුත් අපිට අපේ මතය ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දුන්නයි කියන එක බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ස්තුති. මේ ස්වාධීන මාධ්‍ය ආයතනයක් හැටියට
පොලිස් මාරුවීම් ගැන කිව්වා. සුදේව මේ මෙතුමා කියනවා සාමාන්‍ය පොලිස් ස්ථානාධිපතිවරයෙක්ගේ මාරුව කරන්න ඕනේ පොලිස් පොලිස්පතිතුමා. එතුමා තමයි ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් වලට සියලු දේ අස්සම් කරන්නේ. දැන් එක පත්‍ර කෑල්ලක් ගෙනල්ලා මෙතන පෙන්නනවා පොලිස් ප්‍රතිතුමාවත් නොදැන මාරුවීම් කරයි කියලා. එහෙමනම් මං අහනවා මේ ජෝන් නමරතුංග මහත්තයාද මේකට අස්සම් කරන්නේ? එහෙම නැත්නම් පොලිස් ප්‍රතිතුමා කොහේ හරි කියලා තියනවද එතුමා මම දැනුවත් දැන්නතු මේ කරයි කියලා? පත්‍ර කෑල්ලක තිබුණු පළියෙන් මේ චෝදනාව එල්ල කරන්න එපා. බොහොම බරපතල චෝදනාවක්. දැන් ඒක නිවැරදි කෙරුවේ නැහැ. මේ පත්‍ර කෑලි වල තියෙන ඔක්කොම නිවැරදි කරන්න කියන ආණ්ඩුවක් ඕනේ නැහැ. මම කියන්නේ පොඩ්ඩක් දැන් මේගොල්ලෝ ගෙනාවා පොලිස් පොලිසිය සම්බන්ධව බාරව ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක්. දැන් 100 ගාණක් තියෙනවත් කියලා කියනවා. 114ක්. 114ක්. දෙහි හාමුදුරනේ තවත් කල් තියෙනවා. හෙට දාන්න කියන්නකෝ ගේන්න කියන්නකෝ මං කියන්නේ මේ මේ අරයට මෙයාට ඇඟිලි දැන් මෙතුමා කිව්වා ඒ කාලේ මිලේනියම් සිටි එක බාරව හිටියා කිව්වා අරක බාරව හිටියා මේක බාරව හිටියා කිව්වා මම කියන්නේ කරුණා කරලා මේ වද දෙන්න නැතුව එන සුමානේ ගේන්නකෝ ජෝන් අමරතුංග මහත්තයර විරුද්ධ විශ්වාස බංගේ මොකද අසම්මතද නැත්තම් මේක ඇයි ඇයි මේ කරන්නේ මේක හිගන්නගේ තුවාලේ වගේ තියාගෙන ඉන්නවා අපි කියන්නේ මේ ගේන්න ගෙන්න මේ මේ ජෝන් නමරතුංග මහත්තයා මේ මේ වැරද්ද කරලා තියෙනවා නම් එතුමට විරුද්ධව තියෙන චෝදනා ඉදිරිපත් කරලා මේ කරන්න ඕනේ. නැතුව මේක මේ හැමදාම මේක පෙන්නනවා මේ ජෝන් නමරතුංග මහත්තයා මේ ඔය කියලා චෝදනා කරන්න එපා. අනිත් එක තමයි මේ මාරු කරපු ඔබතුමා කියපු මාරු කරපු කවුරුත් උසාවියට ගිහිල්ලා නැහැ. අද මේ රටේ ස්වාධීන ඕන කෙනෙකුට උසාවිය යන්න පුළුවන්. ඉස්සර වගේ නෙමෙයි. ගිහිල්ලා තමන් නිරපරාදේ මාරු කරලා තියෙනවා නම් උසාවියට ගිහිල්ලා නැත්තම් ඒ අධිකරණයෙන් දෙන තීන්දුවකට ඕන කෙනෙක් යටත්. ජෝන් නමරතුංග මහත්තයා වැරදි කරලා තියෙනවා නම් පොලිස් ඔබතුමා වැරදි කරලා තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේ පත්‍ර කෑල්ලක තිබිච්ච ගෙනාවු ගැන කියනවට මං කැමති නැහැ. ඒත් එක්කම දැන් බලන්න පහුගිය ආණ්ඩුවට තිබ්බා 3-2 බලේ. සුදේව කරගත්තු එකම දේ මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉතිහාසයෙන් දැන් අවුරුදු ගණනාවක් තිබිච්ච විධායක ජනාධිපති ක්‍රමය අවස්ථා දෙකයි තිබ්බේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට බොහොම ගෞරවාන්විත මෙතනින් යන්න පුළුවන්කම ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මහත්තයෙක් හැටියට මේකෙන් ගියා වසර දෙකක් ඉඳලා. මහින්ද රාජපක්ෂ මහත්තයා මුළු ජීවිත කාලෙම මැරරකම මෙතන ඉන්න ඕනයි කියන තැන තමයි හදාගත්තේ. ලැජ්ජයිනි. දැන් ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක්. මේ අවස්ථා දෙකයි තිබ්බේ. ඒක දීර්ඝ කරගත්තා මැරණකම් කියලා. ලැජ්ජ නැතුවද දැන් ආපහු ගිහලා තැන් තැන් වල අඩන්නේ මිනිස්සු ගෙනලා කුලියට අඬ වඬ වහනවා අනේ අපේ ජනාධිපතිතුමා නැවත සැරයක් එන්න ඕන. මේ කාගේ උඹලට අර නන්නත්තාර වෙච්ච දේශපාලඥයෝ කීප දෙනෙක් මේ පස්සේ වැටලා ඉන්නවා කූඩැල්ල වගේ ඒගොල්ලන්ට තනියෙන් ගිහිල්ලා මේක කරන්න බෑ. ඒකට ඒගොල්ල බලනවා මෙයාව ගෙනල්ලා ආපහු බිල්ලට දීලා පුළුවන්ද කියලා මේකෙන් ගොඩෙන්න. ඒක තමයි ඇත්ත කතාව. මේ නන්නත්තාර වෙච්ච පක්ෂ කවුද ඉන්නේ? පණ බේරගන්න. කූඩැල්ල වෙලෙනවා වගේ. ඇයි මේ? ස්වාධීනව ගිහිල්ලා යන්නකෝ තනියෙන් ගිහිල්ලා ඔච්චර වීරයෝ නම් මං අහනවා ඔබතුමාගේ නායකයා සදාචාරය ගැන කතා කරනවා. අර අක්ක පෙන්නලා නංගි නෙමෙයි. නංගි අක්ක කරගෙන බැඳගත්තා. අර උපැන්න සාහිතිය වෙනස් කරලා තියෙන්නේ. එතකොට සදාචාරය නැද්ද? ආ යහපාලනේ ලොකුම ප්‍රශ්නේ ඒක. සදාචාරය නැද්ද ඒකට? දැන් පාස්පෝර්ට් දෙකක් ගෙනල්ලා පාස්පෝර්ට් දෙකක් ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ට වංචා කරලා මෙගා ඩීල් ලෝවද? ඉගෙනන මේවා දැන් මෙගා ඩීල් හොයාගත්ත මෙගා ඩීල් ලෝවද? තව ඉන්නවා තව ඉස්සරහට ඉන්නවා. තව දැන් තව ඉස්සරහට දින 60ක් ගෙවුණා. දින 60ක් නායකයා කරපු දේවල් ටික එලි කරන්න. තව ඉන්න. අපි ඔක්කොම එකින් එකට ගොනු කරලා ගන්න නිකන් බොරුවට පහුගිය කාලේ සුදු වෑන් වලින් ගෙනල්ලා වගේ ගිහිල්ලා බෙල්ල දෙන්න ලෑස්ති නැහැ. දැන් ඉන්නේ කළු වෑන්. දැන් කළු වෑන්. දැන් කළු වෑන් නෑ. රටේ නීති අනුව ඔබතුමාගේ අවසන් විනාඩිය අවසන් විනාඩිය. ආචාර්ය ගැන කතා කරනවා. උපවාස කරනවා කියලා බොරුවට ගිහිල්ලා අර හන්දි ගානේ අඩු ගානේ ජනාධිපතිවරයා ගෙනල්ලා වතුර පොලක් පහුගිය දවස්වල තානාපති කාර්යාලවලට පැනලා කරපු දේවල් අපි දන්නේ නැද්ද? මේ රටේ මිනිස්සු දන්නේ නැද්ද? අනේ නිකන් ඉන්න මන්ත්‍රීතුමා නිකන් බොරුවට බොරු බයිලා ගහන්න නැතුව දැන් තමයි සදාචාරය මතක් වෙන්නේ. තව පටන් ගත්තා විතරයි. මේවා එකින් එකට අපි ජනතාව විශ්සනාට ගේනවා. හරි. ඔතුවා අන්තිම වටේදි පොඩ්ඩක් ප්ලෑන් කරලා ගහන්න පටන් ගන්න. ප්ලෑන් කරලා නෙමෙයි. බොරු හැමදාම ජනතාව ගොනාට අන්දන්න ලෑස්ති කරන්න එපා. නෑ නෑ ජනතාව අපිට ගොනාට අන්දන්න මාධ්‍යට ඇවිල්ලා හැමදාම කියන්නේ ඕකනේ. ඔතුමාලා ගොනාට අන්දන්න ලියලා දෙන දේ කියන්න අපි හරියට හරවන්න. හැබැයි ජනතාව හරවන්න නෙමෙයි. ලියලා දෙනේ කියවලා ලැජ්ජයිනි නන්නතර වෙලා ඉන්න අර ගණාධිපතිවරයෙක් ගිහිල්ලා දැන් ගිහිල්ලා කියනවා
प्रदर्शन ගන්න පුළුවන් ද කියලා ආපහු කෙලින් කරන්න පුළුවන් ද කියලා දැන් ප්‍රදර්ශනය කරනවා ආසන සංවිධායක වරුන් කියන බස් වලින් ගෙනල්ලා හොඳයි ස්තුතියි හර්සන් එමෙතුමාගේ අවසන් කරනවා ස්තුතියි මේ අනවනවා මිනිස්සු ගෙනල්ලා අනේ කොහොම හරි නන්නත්තර වෙච්ච කන්ද බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මම ලාල්කාන්ත මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙනවා ඔව් දැන් මේ අපේ රටේ දේශපාලනේ මේ පහුගිය ජනවාරි 8 වෙනිදාට කලින් තිබුණු සාකච්ඡාව දැන් අපි ගත්තොත් මේ දැන් हेत्ता मेतिवरने तीन मे लीवेच तीन इतिहास हेत्ता मेतिवर लुकम सटम पाटे बोट पत्ल बिल मे हंदे हंदे खंड दिन बड बड ईट पास हेत्ता हते आपहु दाने रात तम मे मे छंद व्यापार प्रधान एक बड तेमा बोट पत् තේමාවන් බඩපත් වෙන බඩ ඊළඟට චන්ද්‍රිකා කුමාරදුංග මැතිණිය පටන් ගන්නකොට 3:50ට පාන් ඒවා තමයි මේ දේශපාලනයේ තිබුණු ප්‍රබලම මේ තේමාවන් සටන් පාට ඉතින් ඔහොම ඇවිල්ලා දැන් මේ පහුගිය මැතිවරණ වෙනකොට මොනවාද ජනතාවගේ තිබ්බ සාකච්ඡාව එකක් ප්‍රජාතන්ත්‍රවාදය බඩ ගැන නෙමෙයි කෙලින්ම ඔළුව एक प्रजातंत्रवादे अनित्य के यहाँ पालने वह मातृका देख पदनांकर तमय मूलिकवशेन मूलिकवशेन महिंद राजपक्ष महत्या के पालने बिंदवट्टन्नावश्यकर्ण वटपीटाव गुडनेगुणे जनताव इल्ला सिटियत प्रदान वशेन प्रजातंत्रवादे सह यहाँ पालने इतकोट मे दिनसीय अतुलेदी प्रधान वशेन रट बलापुर ये मातृका देखट अदाल देवल प्रमाण संपूर्ण करनी प्रजातंत्रवाद अदाल प्रजातंत्रवाद अदाल मुनाद गि राइट दानवीन व्यवस्था संशोधन एनवा अभी क्या एक दांड दिन समारोह की एक हेमन में विनस्करो न एक दांड क्षमति के अत उत्साह क्षमति के अत उत्साह नैतुंदी श्रीलंका दास पक्ष अत उत्साह नैतुंदी हमने जनता बला गई अरे इतना प्रजातंत्रवादी पत्र अदाल देवल्टि दिन सिद्ध विनवा अनिवार्य इतना दाहत्नी संशोधन आदि कमीशन सभाटिक साखच्चाव तिब्ब दिगट में दिब्ब इतना एक दाहनावे अतुले दाहनावीन संशोधन अतुलेन ये आदि वशेन कत्तम प्रजातंत्रवादेट अदाल देवल्टि कोण ऐ मुकटद अपेरटे देशपालन एम तनक गन्न दीन ताम अरगेन हुंद तनक गन्न दीन ये गनीमटादाल जटिदल पहासु कंटिक संपूर्ण करना तीन दार संवर्धने दिखियाँ मेतुमल आंडू करना मे विधुअनो वतुर अंडोन पारवल अंडोन जटिदल पहासुक सकस्योन इतकोट तम संवर्धने दंकावे देशपालने अंतिम जरा विल पिलगनोनी अरे इक पिलगन दे इतकोट मे देशपालने तन गंडोन अब इक गंड යටිතල පහසුකම් ප්‍රමාණයක් දේශපාලන යටිතල පහසුකම් ප්‍රමාණයක් සම්පූර්ණ කරන්න ඕනේ. දැන් අපි උත්සාහ කරන්නේ. අපි දැන් අගමැතිතුමාට කියන්නේ ඊළඟට ගත්තම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කියන්නේ ඒකට අදාළ දේවල් ටික සම්පූර්ණ කරගමු. ඒක දැන් ඔයා මුලින්ම ආවා ඔයගොල්ලෝ ඇතුළට මෙතනට සම්බන්ධ අන්න ඒක. එහෙම නැතුව දැන් වැටු ප්‍රශ්න තියෙනවා. වීගොවියාගේ ප්‍රශ්න තියෙනවා. තව තව ප්‍රශ්න තියෙනවා. රස්ස අයිම වෙච්ච තියෙනවා. अरे पारे वेडकरला व्यापारी इनके पेमेंट इवागे पेद प्रश्न के अतम अदत् कथा अरे सामने कथा इत एम प्रश्नकर तीनवा अभी की अने मे ओकोट उत्तर बलापुरुत्ते मेक अतर मेद कल मे तीयने देशपालने तीन अस्तावर देशपालने अस्तावर भाव का सामजे अतु अनेल इतराकार अड़पण राज्य निर्धार की अड़पण मकिन अरे एम तत्ते තිබෙනවා ක්‍රියාකාරීත්වය වේගෙන් එන්නේ සමාජයක. ඉතින් ඒ නිසා මේ தත්ත්වය වෙනස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය සහ යාපාලනය අපිට හදා ගන්නයි තියෙන්නේ. ඒකට යටිදල පාසුකම් ටික සම්පූර්ණ කරගන්නයි ඕන.
ඒකට තමයි අපි බර දාලා තියෙන්නේ නැත්තම් වෙනදා ඇත්තරම අපි වැඩිපුර වැඩ බර දාන්නේ වැටු ඒ වගේ ජනතාවගේ මේ මූලික අවශ්‍යතාව මූලික ඒ පැත්ත අපි ඒ පැත්ත වෙනුවට මොකද මේ ඡන්ද ව්‍යාපාර දිගටම ආවේ සහායිත කලින් සාකච්ඡා වුණේ ඔළුවත් එක්ක ඇත්තම ඔළුව තියෙන මිනිස්සු ටිකක් තමයි මේ පහුගිය ඡන්දෙදී මේ වෙනස්කම කළේ දැන් බලන්න ඡන්ද මැතිවරණ ව්‍යාපාරයක් විදිහට ගත්තොත් ලංකා ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය ගත්තත් ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් තව තව මේ හංසත් එක වැඩ කරපු පක්ෂය ගත්තත් ඉහළ සිට පහළ දක්වා මහා දැවැන්ත මෙහෙයුමක් කරේ නැහැ. ඒ කියන්නේ සිවිල් සමාජයේ ජනතාව බුද්ධිමතුන් සම්බන්ධ වෙලා තමයි වැඩේ කරේ. හරි ඒ කියන්නේ ඔළුවට ආමන්ත්‍රණය කරපු එකක් තිබුණේ. බඩට ආමන්ත්‍රණය කරපු එකක් නෙමෙයි. ඒ නිසා ඒ ඔළුවට ආමන්ත්‍රණය කරපු ඒවටත් පෙළ ගැහිච්ච ජනතාවට අපි කියනවා තවදුරටත් ඔළුව පාවිච්චි කරලා මේ වෙලාවෙත් බඩයි අරේ මේ පොඩි පොඩි ඒවා ගැන පොඩ්ඩක් තියලා ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනේ පැත්තට අදාළ දේවල් ටිකට බර තියලා ඒවා සම්පූර්ණ කරගෙන පුළුවන් ප්‍රමාණයක් සම්පූර්ණ කරගෙන සාධාරණ මැතිවරණයක් බඩු බෙදන්නේ නැති පොලිසියට ස්වාධීනත්වයේ තියෙන මැතිවරණ කොමසාරිස් ස්වාධීනත්වයේ තියෙන රාජ්‍ය සේවයට ස්වාධීනත්වයේ තියෙන මාධ්‍ය වලට නිදහස තියෙන ඒ වටපිටාව තුල ජනතාවට සාධාරණ ඡන්දයක් දෙන්න මෑත යුගයක එහෙම ඡන්දයක් හම්බ වෙලා නැහැ. ඒ ඡන්දෙ ජනතාව ස්වාධීනව තීරණය කරයි කවුද ගේන්නේ කියලා. ඒ ඔළුව පාවිච්චි කරන ජනතාව මම හිතන්නේ නැහැ මේ පරාජිත කරපු බලවේග ආපහු ඉස්සරහට ගෙනෙයි කියලා. අපි කියනවා ගේන්නත් එපා. හොඳයි අකිල විරාජ්‍ය මිතුමුණ උතුමාට අවස්ථාව. දැන් මෙතුමල්ලා මේ මං හිතන්නේ ඡන්දයකට යන්න බය වෙලා තියෙන්නේ. ඒක තමයි බය 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 ඇත්ත කතාව බයයිනේ අපි කියන්නේ අපේ මිනිස්සු විසිරුවන්න කියලා. ආ එහෙනම් ඉතින් අර ඔබතුමාලගේ අර මේ විපක්ෂ නායකතුමා කියලා තියෙන්නේ මේ මොකද්ද ඈ ඒක විපක්ෂ නායකතුමා ඒක ඔබතුමාලගේ අපි පාර්ලිමේන්තු සභාවේ ඒ ආණ්ඩුවේ සම්බන්ධයක් නැද්ද අපෝ නැහැ මේ ආණ්ඩුවේ මේ පක්ෂේ ඒතර වෙනම ඉන්නේ හරි එතකොට එහෙනම් මේක දැන් මේ ඊ පාර්ශ්වෙන් මේ මෙතුමා වෙන නියෝජනයක් කියලා තියෙන්නේ ඒ නිසා මම කියනවා මේ අපි මෙච්චරයි स्वाधीन स्वाधीन आंड बल अभी बल दिए हर दे अभी लास्ती पोलिस वहां लोकोर की अभी दें पोलिस सहयोग दे हर पोलिस प्रश्न की वरने දැන් ওই සමහර පොලිසිය OIC නයි ඒගොල්ලෝ මේගොල්ලෝ පහුගේ කාලේ කාර්යදිර කරපුවා මම දන්නේ අම්මා මම කලිලා නේ අපි දියා නේ මඩත් ආවා SSP වරේක් මේ මම ඉල්ලලා නෙමෙයි හරිද එතකොට මම දන්නේ කවුද මාරු කරේ කියලා මම දන්නේ ඉතින් ඒ නිසා ඒක ඒ නිසා ඌට ඔක්කොම හරියනවනේ පොලිස් කොමිසම ගේමු හරිද එතකොට අපි මැතිවරණ කොමිසම ස්වාධීන එක ගේමු රාජ්‍ය කොමිසම් ටික ගේමු මේ ඔක්කොම ස්වාධීන එක ඒවා ටික ගේමුකෝ අපි ආණ්ඩු පක්ෂිලන් ගේන්න හදන්නේ තොරතුරු ලබා ගැනීමයි අයිතිය තහවුරු කරමු अभी विपक्ष राजपक्ष आंडू राजपक्ष आंडू कम बहुत दिव्य दीट अभी अभी आंडे अभी गेन लास्ती सहयोग तुरतु लबागत्ता तुरतु गांड पुड़वा गंड पुड़वा मगित गंड पुड़वा अभी मे यहाँ नवश सीरम दिवटी गेन सहयोग दे हब मेहिम एक होराट निधि अरे जो नमक मेतमागे मे विश्वास भंग के ना पोहा දැන් ජෝන් නමුතුක මැතිතුමාට ගහනවා එක පැත්තකින්. ආ එහෙනම් ගහලා විශ්වාසපන්ගේ අසංගරන් ඉන්නවා බයයි. දාන්න බයයි. දැන් මුත් එහෙම මොකද විසිරවනවා විසිරුවොත් අපි ඉවරයි. එහෙම නෙමෙයි. ඒක අවංකව කරන්නකෝ. මෙතන ඇවිල්ලා මේ එතුමාට ගහන්නයි ආයෙ ගහද්දි අකුල ගන්නයි එහෙම නෙමෙයි. මේ ඇවිල්ලා මේ මාධ්‍ය සම්දර්ශන තර පවත්තල බෑ. ජනතාව දැන් කො ඔබතුමාලා ඡන්ද දිනන්න යනවා. ඉස්සර දිනුවේ මාධ්‍ය වලින් ජනතාව සමහරලාට ඔක්කොම සෙල්ලම් ටික දැම්මනේ. රූපවාහිනී ITN එක දාලා උදේ ඉඳලා ගහලා අපි කොටි කරා
අපි මොනවද ඔබතුමාල් අපිව නොකරවේ අපේ පක්ෂයේ අගමැතිතුමා ඇතුළු අගමැතිතුමා මන්ත්‍රීවරු ඒ වගේම මේ මේ මොකක් හරි ප්‍රතිපත්තියක හිටපු මිනිසුන්ට මොනවද නොකිව්වේ හැබැයි ජනතාව අර මෙතුමා කිව්වා වගේ ඒ ඔක්කොම මේ 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 පරේලා අර ඔළුවෙන් බුද්ධිමත් හිතලා බඩගෙන හිතන්නේ නැතුව මේ ඡන්දේ දුන්නනේ ඡන්දේ දීලා දැන්පත් කරලා තියෙනවානේ ඒ නිසා ওই මාධ්‍ය ටිකක් දැන් තමුන්නාන්සලට නැත එතකොට පොලිසි ටිකත් ඕන ඕන විදියට සෙල්ලම් දාන්න බෑ ඒක සුවාදීනයි දැන් මාධ්‍ය ඒ ටිකත් බෑ එතකොට සමෘද්ධි ඇමතිවරයාත් අපේ ඉන්නේ සමෘද්ධි ටිකත් අපි දැන් හෙටානේ දෙවෙනිදා සුසුකම් අයිට දෙනවා එතකොට සමෘද්ධි යාමකෝ බලකර ලිවල්ලා ඡන්දේ දාන්නත් බැරිය හරිද ඒ නිසා ඔය ලක්ෂ නෙමෙයි දැන් මේ කෑලි දෙක තුනට ගියාම හිතා ගන්න බෑ ඡන්ද කොච්චර ඒදි කියලා අන්තිමට අර සීඹලා වෙච්ච දේ තමයි වෙන්නේ ඒ නිසා මම කියනවා ඔබතුමාට මේ ඔබතුමාට කියන වැඩක් නැහැ මේ මේ අර බංකොලොත් අර අර පහුගිය කාලේ මේ රටේ බොහෝ දේවල් විනාශ කරපු ආ මේ රටේ නිදහස විනාශ කරපු මේ රටේ ජනතාවගේ මුදල් කොල්ල කාපු ආ අධ්‍යාපනය විනාශ කරපු ආර්ථිකය විනාශ කරපු ආ විදේශ රටවල් අපේ තිබ ප්‍රතිරූපය විනාශ කරපු මේ ඔක්කොම ඔක්කොම ඒවට වග කියන්න ඕනේ පුද්ගලයන්ට කියනවා එන්න ජනතාව හමුවට බය නැතුව දැන් එක එක තියරි දදා එක එක මේ මේ න්‍යාය දදා ඉවරලා මේක කල් දාන්න යන්න එපා දැන් ඉස්සර අපිට කිව්වනේ ඇයි මැතිවරණයට බයද කියලා දැන් අපි අහනවා ඇයි බයද මැතිවරණයට අප්‍රේල් 23 ඉස්සර අපි මේ දැන් වලට ආවකෝ ඇයි බයද අපි හැමදාම දානවා කඩකට දානවා කිව්වා අපි බය නැහැ අප්‍රේල් 23 විසිරුණා අපි ඡන්දෙට එනවා බය මේ කඩකට දානවා කෝ දැන් අපි කියනවා කඩකට දාන්නේ අපි අපි එක සැරේ දානවා ඉන්න මැතිවරණයට තාමාසේ කවරේ ඇවිල්ලා පුරගාල බලමු ඔබද දිනන්නේ අපිද දිනන්නේ අපි නෙමේ ජනතාවද දිනන්නේ ඒව නැත්තම් අර අර දූෂණ වලට හොරකම් වලට අහුන සෙට් එකක් දිනන්නේ කියලා ඒ නිසා අපි කියනවා ජනතාවට බුද්ධිමත්ව බලාගෙන ඉන්න අපි මැතිවරණයට යනවා හරි ආයෙට ඡන්ද දෙන්න ප්‍රතිපත්ති වෙන පිණිහින ඡන්ද දෙන්න ජනතාව දිනවන්න හොඳ දේවල් ගේන ආයෙට ඡන්ද දෙන්න කියලා අපි ජනතාවෙන් ඉල්ලා සිටිනවා හොඳයි අප නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ බලයේ දේශපාලන සංවාදය අද දවසේදී සංවාදයේ දෙකතුණු මුසම්බිල් මහතුමාට ඒ වගේම රත්නාකර මහතුමාට හෙලසන් නැමැතිතුමාට සහ කිවි රජ මහතුමාට අප සූදානම් වෙනවා රැඳී සිටියාට ඔබටත් ස්තුතියි හිතෝදුන ඔබ ලබන සතියේ බලයේ දේශපාලන සංවාදයේ හමු වෙමු ස්තුතියි ඔබට